එතකොට අද පටන් ගනිමු අපි මේ දැන් මේක අහන්න දන්න කට්ටිය ඒ අහන ක්‍රමය දන්න කට්ටිය ඒ විදිහට අහන්න. අනිත් කට්ටියට පස්සේ කියලා දෙන්නම් අහන ක්‍රමය. මේක දැනට මේ ක්‍රම දෙකක් තියෙනවා බණ අහන පළවෙනි එක චින්තනයක් ඇතුව කරන එක දෙවෙනි එක චින්තනයක් නැතුව. අර නිවන පැත්තට බර වෙන්නේ චින්තනයක් නැතුව අහනකොට. ඉතින් අලුත් කට්ටියට කොහොමද හිතන්නේ නැතුව මේක තෝරගන්නේ කියන එක අමාරු. ඒ නිසා දැන් ඒ හිතලා ඒ විදිහට තෝරගන්න. එතකොට ඒ දන්න කට්ටිය අනික් විදිහට කරන්න. එතකොට අපි සම්මුතිය තියෙනවා මේ බුද්ධ ආගමයි බුද්ධ දර්ශනය කියලා දෙකක්. බුද්ධ ආගම කියලා කියන්නේ ආගමක්, ජීවන ක්‍රමයක්. ඒ කියන්නේ අපි හොඳ වැඩ කරනවා, නරක වැඩ කරන්නේ නැහැ. අපි යම් කිසි ප්‍රතිපත්ති තියෙනවා, යම් කිසි දේවල් කරනවා. ඔය ඒ පැත්තට තමයි දාන, සීල, භාවනා ඔක්කොම ඒ පැත්තේ මම ඉන්නවා. මම තමයි කරන්නේ. මම කරනවා මට හොඳක් වෙන්න හරි තව එක්කෙනෙකුට හොඳක් වෙන්න හරි. ඒ ඔක්කොම ජීවන ක්‍රමයේ තියෙන සමාගි තුල. තමා තමයි සතුටු වෙන්නේ මම හොඳ වැඩක් කරා කියලා. දැන් අනිත් පැත්තේ තියෙනවා බුද්ධ දර්ශනය. දර්ශනය කියන්නේ ෆිලොසොෆිත් නෙමෙයි. ඔය PhD කරන ෆිලොසොෆි මොකද ඒ පැත්තේ හිතනවා. මේ කියන්නේ දර්ශනය කියන්නේ දකිනවා. මේ ඇහැට පේනවා වගේ දකිනවා. ඒකයි දර්ශනය කිව්වේ. සීන් විෂන්ම නෙවෙයි. සීන් කියන්නේ ඇහැට පේනවා වගේ පේනවා. සෝවාන් වෙනකොට මනසයි ශරීරයයි වෙන් වුණාම අලුත් ඇහැක් ඉපදිලා මේ වගේම පේනවා. නමුත් පේන්නේ මේව මල්පෝච්චි ඇති නෙවෙයි. ඒකට මේවයි තියෙන ඉතාලම කුඩා අංශු පේන්නේ. ඒ තරම් බලවත් ඒ ඇහැ. එතකොට මේ අපි දැන් කතා කරන්න යන්නේ බුද්ධ දර්ශනය ගැන. දැන් බුද්ධ ආගම පැත්තේ මම ඉන්නවා සිතීම තියෙනවා. මමයි සිතීමයි එකට යන්නේ හැමතිස්සෙම. බුද්ධ දර්ශනය පැත්තේ මම කියලා කෙනෙක් නැහැ කියලා හොයාගන්නවා සිතන එක නවතිනවා. දැන් අපි හිතනවා සිතන එක ලොකු දෙයක් කියලා. හිතන්නේ නැතුව ජීවත් වෙන්න බෑ කියලා. මොකද හිතන්න ඕනේ, ජොබ් කරන්න ඕනේ, විභාග පාස් වෙන්න ඕනේ. නව බුදුහාඳුන කියනවා හිතන එක නැවතුනොත් ඊට වැඩිය හොඳට ඉන්න පුළුවන් කියලා. ඊට වැඩිය ඉන්ටෙලිජන්ට් වෙනවා. ඒක තමයි බුද්ධ කියන්නේ. බුද්ධි කියන්නේ ඊට වැඩිය ඉන්ටෙලිජන්ට් වෙනවා. ඒ මතුවන ප්‍රඥා ඇස ඊට වැඩිය වඩා බලවත්. ඒකෙන් ඊට වැඩිය ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් විශ්වය ගැන. ඉතින් හුඟක් අය බය හිතන එක නවත්තන්නේ. හිතන එක නැවතුන ගමන් මුකුත් කරගන්න බැරි වෙයි කියලා. නමුත් බුදුහා මේ ප්‍රඥා ඇස මතුනහම ඊට වැඩිය ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ හිතා බලවත්. ඒ එතකොට තමයි අර ඥාන පහළ වෙන්නේ. හිතන පැත්ත තමයි විඥාන. ඒකට විරුද්ධ එක. අනිත් පැත්ත ඥාන. ඥාන කියන්නේ ඊතරම් ලොකු නොලෙජ් එකක් කිසි දෙයක් කිසි සමහර දනිත්‍යය කවුරුත් දන්නේ නැති නොලෙජ් එකක පාට් වෙනවා. විශ්වයේ තියෙන. ඒක පුදුමයි. හරියට නිකන් මේ මොලේ සෛල නිකන් දැන් ඇතුලෙන් ගන්න ඕනේ මේ ඇහෙන් කනෙන් අරෙන් මෙහෙන් අරගෙන තමයි කම්පියුට් කරලා ගන්න ඕනේ. දැන් ඊට පස්සේ එක මේ කෙලින්ම ඇරෙනවා විශ්වයට. ඇරුණාම ඒක තියෙන නොලෙජ් එක කෙලින්ම එනවා. අන්න ඒ වගේ දෙයක් උදාහරණයකට. එතකොට දැන් බුද්ධ දර්ශනයේ පැත්ත බලමු දැන්. එතකොට අපේ ආගම් පැත්ත ඒක වෙන පැත්තක්. ඒක නොකරන කියනෝ නෙවෙයි. ඒක හොඳ වැඩ තියෙනවා. ඒක කරන්න ඕනේ. නමුත් ඒක කරනකොට තේරෙන්න ඕනේ මොකද කරන්න කියලා. කවුද කරන්නේ? ඇත්ත වශයෙන් මම කියලා කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට හොඳක් වෙන්න හරි අනිත් අයට හොඳක් වෙන්න හරි නෙවෙයි දෙන්නේ. දෙන්න ඕන නිසා දෙනවා දානේ. හොඳ වැඩ කරන්න ඕන නිසා කරනවා. නේ? එතකොට මෙතන මේ දර්ශනීය පැත්ත කරන්නේ මම මේ බඹයක් පමණ ශරීරය තුළ සොයා බලනවා මොකද වෙන්නේ කියලා. එච්චරයි. එතකොට හොයාගන්නේ අන්තිමට අපි දැනගන්න ඕනේ ගෝල් එක මොකද්ද කියලාත් නේ. මම කියලා කෙනෙක් නැහැ. චින්තනය කියන එක මායාවක්. මේ සිතවිල්ලෙන් එන්නේ අපිට නැති දෙයක් තියනවා කියලා පෙන්නනවා. මම කියන එකත් සිතවිල්ලක් විතරයි. අන්තිර බලනකොට මම කියන එකත් සිතවිල්ලක් විතරයි. දැන් මේ මල්පොන්චියට සිතන්න පුළුවන් නම් එයා කියනවා මම මල්පොන්චිය කියලා. ඒක අපිට දැන් විහිළුවක් කිව්වොත් නේ. නමුත් මෙතන අපි ඕක කරනවා. ඒකයි මේක අතර වෙනසක් නෑ. අන්තිර බලනකොට මුල හැදිච්ච දේවල් බලනකොට එකමයි. නමුත් එහෙම කරන්න දෙයක් හැදිලා තියෙනවා අපේ ක්‍රමයක්. ඒක විශ්වයෙන් හැදිලා තියෙනවා. හැදිලා තියෙන නිසා ඒක අපිට නවත්ත ගන්න අමාරුයි. දැන් අපි හොයලා බලමු. එතකොට මේ තුන තමයි මේ බුද්ධ දර්ශනයේ ප්‍රධාන කාරණා තුනේ. පළවෙනි එක මම කියලා කෙනෙක් ඇත්ත වශයෙන්ම විතර නැහැ. දෙවෙනි එක චින්තනයයි මමයි එකට එකතුයි. ඒ නිසා මම නැති වෙන්න නම් චින්තනය නැති වෙන්න ඕනේ.
හැම සිතිවිල්ලකම මම එකතු වෙලා තියෙනවා. චින්තනයත් සිතිවිල්ල. එතකොට ඒ දෙකම අඩුවේ කියන්නේ චේතෝ විමුක්තිය. අහලා තියෙනේ චේතෝ විමුක්ති කියන එක. විමුක්ති කියලා කියන්නේ විමුක්ති කියලා කියනෝනේ අපි. ඒ කියන්නේ චේතෝ විමුක්ති. මොක්ෂ කියන්නේ ඒකත් ඒ වගේ තමයි. විමුක්ති කියන්නේ චින්තනයෙන් විමුක්තිය. චින්තනයෙන් මිදීම. ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුහාමුදුරු කියනවා අකුප්පාමේ චේතෝ විමුක්ති. ඒ කියන්නේ චින්තනයේ මිදීම නොසෙල් වෙනසේ ස්ථිරව පිහිටියේ. ඒක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරාම unshakeable is the release from the thought process. එහෙම වෙන්නේ රහත් වුණාම ඊට පස්සේ හිතන්නේ නැහැ. සිතීමක් නැහැ. එතකොට තුන්වෙනි එක මේ මේ පොඹයක් පමණ ශරීරය තුළ සිදුවෙන ක්‍රියාවලිය විතරයි හොයන්නේ වෙන පිට තියෙන එකක් නෙමෙයි. දොර ඔය තුන බේස් එක කරගෙන අපි ඊටු ටික දැන් ඒක උඩ මේ මේ පොඩ පොඩ සා බලමු. හ්ම්. එතකොට දැන් ඉස්සෙල්ලා බලමු මේ බම කියන එකේනා හැදිලා තියෙන්නේ කොහොමද? එතකොට හොයාගෙන හොයනකොට අන්තිමට තේරෙනවා එහෙම එකක් නැහැ කියලා. දැන් මේ ශරීරය බලන දැන් කියනකොට තමාගේ ශරීරය හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා තමාගේ ශරීරයට තේරෙන්න ඕන. මේක හැදිලා තියෙනවා බුදුහාඳුරු කියනවා ලෝක තුනකින්. ලෝක කියන්නේ අවකාශය. අවකාශ තුනකින් හැදිලා තියෙනවා. ඒකට තමයි ත්‍රිලෝකය කියන්නේ. හ්ම්. තුන් ලෝව කියන්නේ මේ මෙතන මේ තමාගේ බඹයක් වන ශරීරයට. ලෝක අවකාශ තුනකින්. පළවෙනි එක තමයි කායික ශරීරය. ඒ කියන්නේ අපි දැන් පේන එක. මේ අතගාලා බලන්න පුළුවන්. බැලුවහම පේනවා. තව එක්කෙනෙක් දිහා බැලුවමත් පේනවා. කායික ශරීරය. ෆිසිකල් බොඩි. දැන් ඒක අරගෙන බලමු කොහොමද ඒක හැදිලා තියෙන්නේ කියලා. ඒකේ අපිට අතපය මේ නාසය කට හන්දි පොන්දරමේ තිබුණට අන්තිමට බලනකොට ඒක හැදිලා තියෙන්නේ මොනවෙන්ද? විද්‍යාඥයෙක් කියයි හැදිලා තියෙන අණු පරමාණු නේ ඉලෙක්ට්‍රෝන ඊළඟට ෆිසිසිස් කියනවා ඊටත් එහා වේව වලින් හැදිලා තියෙනවා එක එක ෆෝසස් එනර්ජි ඒ කාලේ තියෙච්ච සයන්ස් එක තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. මේ කියන්නේ ඝන බව දියාරු බව වායු එක්ස්ටෙන්සිබිලිටි ඊළඟට හීට් ඒ හතර ඒ තියෙච්ච සයන්ස් එක. දැන් අපිට ඊට වැඩි ගිහිලා තියෙනවා. ඒ ගියාට ඒකත් ඇත්ත වශයෙන් බලනකොට අපි ඇත්ත වශයෙන් ඊට වැඩිය ගිහිලා තියෙනවා කියලා කියන්න තමයි. මොකද එතන කියන්නේ ස්ටේට් එකක්. මේ අපි ෆිසික්ස් වලින් හැම කරන්නේ මෙෂරබල් පාටිකල් වගේ එකක් නේ. අතන ස්ටේට් එකක්. ඒ කියන්නේ ඝන බව, දියාරු බව මොකක් හරි රීසන් එකක් තියෙනවා. දැන් අපි කියනවා අර පාටිකල්ස් හැටියට අරගෙන මේක ඉලෙක්ට්‍රෝන එකක්, මේක ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. දැන් ඕක හැම මුළු එහෙම කඩ කර යනකොට මුළු ඇඟම අන්තිමටම හැදලා තියෙන ඉතා කුඩා අංශු සමූහයකින්. ඒ අංශු කියලා කියන්නේ අපිට වෙන වචනයක් නැති නිසා. ඒක අන්තිමට අංශුත් නෙවෙයි. බුදුහාඳුරේ ඒවට කියනවා සංඛාරා කියලා. දැන් සංඛාරා කියලා පොතේ තියෙන වෙන වචනයක්. වෙන තේරුමක්. නමුත් ඇත්ත වශයෙන් සංඛාරා කියන්නේ මේ 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 දර්ශනේ දකින්නකොට සෝවාන් වෙනකොට අපේ ඉන්න ඕනේ ඔක්කොම ප්‍රඥාසත. සංඛාරා කියන්නේ සං කියන්නේ එකතුව, කාරා කියන්නේ කරුණු. කරුණු වල එකතුවක්. එතකොට අන්තිමට මේ ශරීරය කරලා බලනකොට අන්තිමට මේ ශරීරයේ තියෙන්නේ මොනවද? ইনফরমේෂන්. කරුණු. ෆෝන් එකට එන්නේ ইনফরমේෂන් මැසේජ් එක වගේ එකක් මෙතන තියෙන්නේ. ඒවා එකතු වෙලා ඒ වෙලාව ඊට පස්සේ තමයි ඔය පාටිකල්ස් හැදෙන්නේ. ඊට පස්සේ පාටිකල්ස් එකතු වෙලා තමයි ඔය ඉලෙක්ට්‍රෝන අරම හැදෙන්නේ. ඊට පස්සේ ප්‍රෝටෝන, ඇටම් ඒව ඔක්කොම එකතු වෙලා. අන්තිමට කඩලා බලනකොට මෙතන තියෙන ইনফরমේෂන්. සංඛාරා. කරුණු වල එකතුවක්. මේ විශ්වයේ තියෙන ইনফরমේෂන් ටිකක් මෙතන ස්ටෝර් වෙලා ඉන්නවා. එච්චරයි. මේ ඇඟක් තියෙන්නේ මේ ইনফরমේෂන් සිස්ටම් එක මෙතන තියෙන්නේ. දැන් ඔක්ස්ෆර්ඩ් ළඟදී ප්‍රොෆෙසර් කෙනෙක් අපොයින්ට් කරා ලැඩ්කෝ වෙඩ්රාල් කියලා. එයාගේ තීසිස් එක මේ ඔක්කොම අපි දැනට කියන්නේ එනර්ජි කියලානේ මේ ඔක්කොම. එයාගේ තීසිස් එක මේ එනර්ජි නෙවෙයි ইনফরমේෂන් කියලා. ඊටත් එහා. උදාහරණ කිව්වොත් ඒකයි. එයාට ප්‍රොෆෙසර්ෂිප් එක හම්බුණා. එයා පොතල් ලියලා තිනවා දැන් හොයාගන්න පුළුවන් ඩිකෝඩින් රියැලිටි කියලා. දැන් ඒ ইনফরমේෂන් සිස්ටම් එක මෙතන තියෙනවා. මෙතන අපිට
හැබැයි මේ පංචේන්ද්‍රියට මේ ඇහැට පේනවා මෙහෙම එකක් තියෙනවා, කකුලක් තියෙනවා, අතක් තියෙනවා, ඇඟ තියෙනවා, වෙන 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 හැටියට පේනවා. ඒ වගේම ශරීරයේ තවත් කොටසක් තියෙනවා මනස කියලා. ඒක පේන්නේ නැහැ. ඒක සයන්ස් වලින් හොයාගෙන නැහැ තාම. නමුත් අපි දන්නවා මොකක් හරි මෙතන පිටිපස්සේ තියෙනවා. නේ? දැන් නියපොත්ත කපල වටනට පස්සේ එතන එතන මනසක් තියෙනවා කියලා කියන්න බෑනේ. නේ? නමුත් මේක ඇතුලේ යම් කිසි දෙයක් ක්‍රියාත්මක වෙනවා. ඒකත් අර වගේම දෙයක්. ඒකෙන්මයි හැදිලා තියෙන්නේ. ඒත් ඇදලා තියෙනවා සංකාර වලින්ම ইনফরমේෂන්. නමුත් ඒකේ වේගය හුඟක් වැඩි. ඒකේ වේගය ආලෝක වේගයටත් වැඩි වැඩි. ඒ නිසා උපකරණ හදලා නැහැ තාම මොන හරි ඒක හොයාගන්න. ඒක ඒකේ තියෙන අංශු ඇති වෙනව නැති වෙනව. අංශු ඇති වෙනව නැති වෙනව. ඒ අංශු ඇති වෙන නැති වෙන අංශු කයේ තියෙන ඇති වෙන නැති වෙන අංශු ඔක්කොම එක වගේ. හරිද? අරගේ වේගේ කතා කරන්නද මේ යාළුවෝ කියන්නේ නෑ. ඒකේ වේගය ඉතාමත් වැඩි. මනසේ කයේ අංශු වල වේගය එකම අංශු හුඟක් අඩුයි. අඩු වෙලා අපිට ඇහැට පේන හැටියට තියෙනවා. ඝන ද්‍රව්‍ය, ද්‍රව ද්‍රව්‍ය, වායු හැටියට ඒ විදිහට තියෙනවා. නමුත් මනසේක ඊට වැඩි හුඟක් වැඩි. නමුත් එකම දේ. ඒ නිසා අපිට අල්ලන්න බෑ. පේන්නේ නෑ. තේගාර කයට කියනවා අපි රූප ලෝකය කියලා. පේනවා නිසා අනිත් පැත්තට කියනවා අරූප කියලා. කියන්නේ ඒක පේන්නේ අල්ලන්න බෑ. නමුත් මේ ලෝක දෙකෙම මෙතන හැදිලා තියෙනවා. හරි? එතකොට එතකොට මේ පැත්තේ තියෙනවා මේකට කියනවා කය කියලා. මේක හැදලා තියෙන්නේ අංශු වලින්. ඊළඟට තව තියෙනවා මනස කියලා එකක්. ඒකත් හැදලා තියෙන්නේ ඒ අංශු වලින්මයි. ඊළඟට මේ දෙක හැමතිස්සෙම එකට තියෙන්නේ. කය කොහේ හරි ගියොත් මනසත් යනවා පස්සේ. ඔය දෙක වෙන් වෙන්ව ඉන්නේ නැහැ. ඒකට හේතුව මේ දෙක අතර තියෙනවා බන්ධනයක්. attraction එකක්, magnetic force එකක්, නිකන් චුම්බකත්වයක් වගේ එකක්. ඔය චුම්බකත්වයෙන් මේ දෙක හැමතිස්සෙම එකට අල්ලලා තියෙනවා. මේ දෙක අල්ලලා තියෙන මේ චුම්බකත්වයේ බුදුහන්දුර විස්තර කරනවා තවත් ලෝකයක් හැටියට. දැන් මේ කය අපේ ඇඟ හැමතැනම තියෙනවා. මනසත් හැමතැනම තියෙනවා. එකතරක් නෑ. මේ මනස කියන්නේ මොලේ නෙවෙයි. හැබැයි මනසයි කයයි කොමියුනිකේට් කරන්නේ සම්බන්ධ වෙන්නේ මොලේ. මොලේ තියෙන්නේ මේ කයේ කොටසක් හැටියට. මේ පැත්තේ මනස තියෙන්නේ. මේ දෙක පණිවිඩ යන්නේ මොලේ හරහා. මේ දෙක ඇල්ලලා තියෙනවා මේ බන්ධනයකින්. මේ බන්ධනය තාමත් බලවත් එකක්. බුදුන දායි ඉඳලා මැන්නකම්ම ඔක තියෙනවා. මේකට තමයි කියන්නේ බුදුහාමුදුරුවෝ තණ්හා කියලා. අපි කිව්වා ඉස්සෙල්ලා මේ බඹය අපමණ ශරීරය තුල විතරයි අපි මේ හොයන්නේ කියලා නේ. බුදුහාමුදුරුවෝ ඔක්කොම විස්තර කරේ මේ ඇතුලේ විතරයි. පිට තියෙන දේවල් වලට නැති වෙන ආසාව නෙවෙයි. මේක ඇතුලේ තියෙන ඇලිමක්. මේ තණ්හා කියන වචනේ ආවේ තෘෂ්ණා කියන වචනේ. තෘෂ්ණා කියන්නේ ඇලෙන සුළුයි. වෙනවනේ. ඇලෙන සුළුයි. ඇලෙන සුළුයි කියන්නේ මනසයි ශරීරයයි ඇලෙනවා. ඒ ගම් එකක් ඒක. ඒකෙන් ඇලිලා මේ දෙක හැමතිස්සෙම එකට තියෙනවා. එතකොට මේකට කියනවා බුදුහාඳුර වෙනම ලෝකයක්. ඒක තමයි කාම ලෝකය කියලා අපි කියන්නේ. කාම කියන්නේ ඇලෙනවා. නමුත් මෙතන ගන්න පුළුවන් කයයි මනසයි ඒක ඇතු මැද්ද තියෙන ග්ලූ එක. මැග්නටික් ෆෝස් එක හැමතිස්සෙම. දැන් මේක හරියටම තෝරගන්න ඕනේ. කියන්නේ මේ කයයි මනසයි මෙහෙම තිබුණාට කයේ පැත්තේ මනස මේ පැත්තේ මැද්දෙන් ඇදලා නෙවෙයි. මේ කයත් තියෙන හැමතැනම මනසක් තියෙනවා. ඒ අතර තියෙන ඇට්‍රැක්ෂන් එකත් චුම්බකත්වයත් හැමතැනම තියෙනවා. හරියට දැන් මේ ඉදිරියේ තියෙන අවකාශයේ මෙතන
ආලෝකයේ තියෙනවා, තාපයේ තියෙනවා, ගුරුත්වාකර්ෂණයේ තියෙනවා, විද්‍යුතයේ, චුම්බකත්වයේ ඔක්කොම තියෙනවනේ. ඒවයි ඒවයි එක එක විදිහට ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මේක ඇතුලේ මේවත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ තුනට මෙන්න මේවා. තේරුණාද? මේ තුනට තමයි කියන්නේ අපි ත්‍රිලෝකය කියලා. තේරුණාද? හා මේ තුනට කියනවා ත්‍රිලෝකය කියලා. ලෝක තුන. මේ ලෝක තුන ඇතුලේ ඉඳගෙන ඉන්නකොට තමයි අපි කියන්නේ ලෞකික කියලා. මේක ඇතුලේ ඉඳගෙන වෙන ක්‍රියාත්මක වලට අපි කියනවා ලෞකික. ඒ කියන්නේ ලෝකයේ තුල. මේකෙන් පිට තමයි ලෝකෝත්තර. ලෝකයට උතුරෙන් එහා. තොර නිවන තියෙන්නේ මේක පිට. නිවන මේක ඇතුලේ නෑ. මේ කයයි මනසයි මේ බන්ධණයෙන් හයි වෙලා ඉන්නකම් නිවන හම්බෙන්නේ නෑ. මේ ලෝක තුන එකට තියෙනකම් ලෞකිකයි. ලෝකයේ තුල ජීවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තේ කයේ තියෙන පංච ඉන්ද්‍රියන් වලින් අරමුණු යනවා මේ පැත්තට. ටිකක් වෙනවා නේ. කය තියෙන පැත්තෙන් අරමුණු යනවා මනස පැත්තට. මේ ඇහෙන් අරමුණක් ইনফরমේෂන් එකක් යනවා මේ මනසට. යහම මේ එළියේ තියෙන පින්තූරේ මනසේ වැටෙනවා. ඒ වගේ පංච ඉන්ද්‍රිය පහෙන්ම කරන්නේ ඕකයි. මේ පැත්තෙන් අරමුණු අරගෙන මේ පැත්තට යවනවා. ගියාම මේක මනසේ වැටෙනවා. මේක මනසේ වැටෙනහම අපිට පේනවා ආන්න පෝච්චියක් දැක්කා, තව එක්කෙනෙක් දැක්කා, මම ඉන්නවා. ඉතින් කියලා මායාවක් මැවිලා මේක ඇතුලේ ජීවත් වෙනවා අපි. පුදුන දායින්ද මැන්නකම ඕක ඇතුලේ ඉන්නවා. මම ඉන්නවා, අනිත් අය ඉන්නවා, ළමයි හදනවා. හා ජොබ් එකක් කරනවා, වැඩ කරනවා, සල්ලි හම්බ කරනවා, අහන ගන්නවා, ඔක්කොම මේක ඇතුලේ ඉඳගෙන තමයි. මේක ඇතුලේ තමයි විඳින්නේ. සතුට, දුක, සැප ඔක්කොම මේක ඇතුලේ. එතකොට මේකට කියනවා තුන් ලෝක කියලා. එතකොට මේ ලෝකෝත්තර තියෙන එතනින් එහා නිවන අනිත් පැත්තේ. එතකොට මේ තුන් ලෝයෙන් එතර වෙන්න ඕනේ නිවනට යන්න. ඒකයි බුදුහාමුදුරුවෝ තුන් ලෝවෙන් එතර වුණා කියන්නේ. තිලව තිලක වූ, ත්‍රිභුවන මාණික් චූඩා මාණික් වූ, ත්‍රිලෝකනාථ වූ නේ තුන් ලෝවෙන් එතර වූ කියලා කියන්නේ. ඒකයි මේ තුන් ලෝවෙන් එතර වෙන්න ඕනේ. දැන් එතකොට මේ තුන් ලෝවෙන් එතර වෙන්නේ කොහොමද? මේ ලෝක තුන වෙන් කරන්න ඕනේ. නැත්තම් මේකෙන් එතර වෙන්න බෑ. මනසයි ශරීරයයි කඩන්න ඕනේ. කඩන්නේ මේ චුම්බකත්වය නැති කරන්න ඕනේ. තණ්හා ෂේ කරන්න ඕනේ. ඒකයි තණ්හා ෂේ කරනවා කියන්නේ. නැතු පිට තියෙන ඒවල තියෙන ආසාව නැති කරනවා නෙමෙයි. මේ ඇතුලේ තියෙන මැග්නටික් ෆෝස් එකක්. ඒකෙන් මේ මැග්නටික් ෆෝස් එක කඩන්න ඕනේ. දැන් බුදුහාඳුරෝ ක්‍රමයක් විස්තර කරනවා මේක කඩන්න. දැන් ඉස්සර බුදුහාඳුරෝන්ට ඉස්සර හිටපු අසිත ආලාර කාලම් වගේත් මේක try කරා මේක කඩන්න. මේකයි මනසයි ශරීරයයි වෙන් කරන්න. නමුත් ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ මැද්දේ තව එකක් තියෙනවා කියලා. ඒගොල්ලෝ දන්නේ නාම රූප. Hindu ආගමේ නාම රූප කියන්නේ නමයි, මනසයි, ශරීරයයි. ඉතින් ඒගොල්ලෝ බැලුවා මනස ඇතුළට වෙලා ඉඳගෙන මේක කඩන්න. මොකද භාවනා කරනකොට කරන්නේ මනස ඇතුළට යනවා. යම්කිසි අරමුණක් කරා මනස ඇතුළට යනවා. ඇතුළට වෙලා මනස ඩිවලොප් කරනවා, දියුණු කරනවා. දියුණු කරලා බැලුවා කඩන්න. ඒගොල්ලන්ට කඩන්න බැරුණා මේක. ඒගොල්ලන්ට බුදු වෙන්න බැරුණා. නමුත් බුදුහාඳුරු තමයි මේ තුන්වෙනි එක හොයාගත්තේ. මෙන්න මේ තුන්වෙනි එක හොයාගත්ත නිසා තමයි බුදුහාඳුරන්ට බුදු වෙන්න පුළුවන් වුණේ. මේක කැඩුවා. මේකට ඇටැක් කරා. එතනට ඒක කැඩුවහම මේ දෙක වෙන් වුණා. අර ශරීරයේ තියෙන දැන් තමන්ගේ ශරීරයත් තේරෙන්න ඕනේ මේ අංශු ගඩොල් දෙකක් එකට ඇල්ලලා තියෙනවා. ඇට්‍රැක්ට් වෙලා. ඒ අංශු ගඩොල් දෙක වෙන් කරොත් ලෝකෝත්තරයි. very simple නේ. හා දැන් බුදුහාඳුරු ක්‍රමයක් කියනවා මේක කරන්න. මේ කියන්නේ මේ මේ මූල ධර්මයේ බොහොම සරලයි. මෙහෙම කොටස් දෙකක් තියෙනවා, එකතු වෙලා ඔක කරලා වෙන් කරනවා. ඉතින් බොහොම සරල මූල ධර්මයක්. නමුත් මේක කරන්නයි අමාරු. දැන්
මේ දෙක එකතු වෙලා ඉන්නකොට පංච ඉන්ද්‍රිය වලින් අරමුණ යනවා එහා පැත්තට. මේ පැත්තෙන් අර පැත්තට අරමුණ යනවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තෙන් මෙහෙට අරමුණක් ගියහම ඇති වෙන ප්‍රතිඵලය චින්තනයක්. සිතවිල්ලක් ඇති වෙනවා. මනසේ සිතවිල්ලක් ඇති වෙනවා. ඒකට කියනවා චින්තනය කියලා. එතකොට මේ සිතවිල්ල යම් කිසි දෙයක් වෙනවා. සිතවිල්ලක් ඇති වුනහම යම් කිසි දෙයක් සිදු වෙනවා. මේ සිතවිල්ලෙන්ම මේ චුම්බකත්වය වැඩි වෙනවා. තවත් අද වෙනවා. සිතවිල්ලක් ආවම එතකොට එකයි ඕනේ ජීවිතේ ඉන්න. ඒක ආවා ඒකෙන් තද වුණා. තද වුණාම තව එකක් එන්න පුළුවන්. මේ දෙක එකට ඉන්නකම් විතරයි සිතවිලි එන්නේ. මේ දෙක වෙන් වුණොත් සිතවිලි එන්න බෑ. මොකද මැද්දේ පාලම කැඩුණානේ. මේක දෙක එකතු වෙලා නැහැ. වාහනේ යන්න බෑ පාලම කැඩුනහම. නමුත් මේකේ පාලමේ වාහනයක් යනකොට ගිය ගමන් මේක ඇනත් අද කරගෙන යන්නේ. එතකොට තව එකක් එන්න පුළුවන්. තේරුණා? මෙන්න මේ ක්‍රියාවලිය හොඳට තේරුම් ගන්න ඕනේ. එක සිතවිල්ලක් ආවම ඒකෙන් තමාගේ මේ අංශු ගොඩවල් දෙකක් තියෙනවා මෙතන. ඒ දෙක තද වෙනවා. හයි වෙනවා. එකට එකතු වෙනවා. ඒ එකට එකතු වෙනවත් වුණාම තව එකක් එන්න පුළුවන්. ඉතින් මේක ඉවරයක් නැහැ. එකක් ආව තද වුණා ආයිත් ආයිත් යනවා. දැන් මේවට නම් තියෙනවා එක එක කියලා බුදුහාඳුරෝ. දැන් මේ පොතේ තියෙන්නේ වෙන විදිහට. දැන් අද කියන්නේ වෙන විදිහකට හරි. මෙහෙම සිතවිල්ලක් මෙතනට ආවම ඒක සිතවිල්ලක් ඉපදෙනවා සිතවිල්ලක් මැරෙනවා. සිතවිල්ල ගැතිනවා සිතවිල්ල නැතිනවා. ඒකට බුදුහාඳුරෝ කියනවා භව කියලා. භව භව කියන්නේ සිදුවීම. ඒ වචනේ තේරුම භව කියන්නේ වීම. සිදු වෙන්නේ මොකද්ද? චින්තනයක්. එතකොට අපි චින්තනයක් ඇති වෙනවා, චින්තනය ඇතුළ ගමන් නැති වෙනවා. ඊළඟට තව එකක් ඇති වෙනවා, නැති වෙනවා. තව එකක් ඇති වෙනවා, නැති වෙනවා. එතකොට භව කියන්නේ මේ එකක්. ඊළඟ එකට බුදුහාඳුරෝ කියන්නේ පුනර්භව. භව කියන එක නැවත අලුත් වෙනවා. තව චින්තනයකින්. මේක ගලාගෙන යන දෙයක්. එකක් තිබුණා නැති වෙනවා, තව එකක් එනවා නැති වෙනවා, තව එකක් එනවා නැති වෙනවා, තව එකක් එනවා නැහැ. අපිට තේරෙන්නේ කොහොමද අපි ඉන්නවා කියලා? අපිට මේ ඇතිනවා පේන්නේ නැහැ, චින්තනේ නැතිනවා පේන්නේ නැහැ. අපිට පේන්නේ මේක පවතිනවා කියලා. අපි කිහිම කෙනෙක් ඉන්නවා කියලා. හරිද? අර මේ ලයිට් එක දැන් මේ 55 50 සයිකල්ස් per second එන මෙවරෝනේ. මේ කරන්ට් එක එන්නේ 50 සයිකල්ස් per second. ආවට අපිට පේන්නේ නැහැ මේක. එහෙම වෙනවා. අපිට පේන්නේ මේක තියෙනවා කියලා. අර කරන්ට් එක එනවා යනවා ගන්න තියෙනවා නේ, එනවා පේන්නේ නැහැ. හ්ම්. අන්න ඒ වගේ දෙයක් මෙතනත් වෙන්නේ. එතකොට මේක එතකොට පුනරුත්පත්තියක් කියලා එකක් මෙතන බුදුහාඳුරෝ කොහෙවත් කියලා නැහැ. මේ පුනරුත්පත්ති කියන්නේ නැවත කෙනෙක් වශයෙන් ඉපදීම. මෙතන කියන්නේ බුදුහාඳුරෝ මේ දැන් වෙන සිද්ධිය. භව කියන්නේ මේ දැන් පොත්වල තියෙන මේ ජීවිතයේ එක භවයක් ඊළඟ අනිත් භවය කියලානේ. හා එහෙම නෙමෙයි මේ කියන්නේ. භවය කියන්නේ මේ ඇති වෙනව නැති වෙනව. චින්තනයක් ඇති වෙනව, චින්තනයක් නැති වෙනව. ඇතිවීමත් නැතිවීමත් දෙකම එකට කියනවා භව කියලා. එතකොට මේ භව කියන ක්‍රියාවලිය සිදු වුණාම ඒකෙන් මේ චුම්බකත්වයේ මැග්නටික් ෆෝස් එක ආයි තද වෙනවා. ඒකට කියනවා ස්වයංසාර කියලා. ඒකට කියන පාලි වචන තමයි සංසාර. අර දිනවන සංසාර කියලා. ස්වයංසාර ඒ වචනේ සයයම් සයම්සාරෝ පාලි වචන දෙකක් එකතු වෙලා හදලා තියෙන්නේ සයම්සාරෝ. සාර කියන්නේ සාරවත් වෙනවා, පෝෂණය වෙනවා. සයම් කියන්නේ ස්වයං කියලා සිංහලෙන් කියනවා. ඒ කියන්නේ by itself. ස්වයං. ස්වයංසාරෝ කියන එකට තමයි සංසාර කියන්නේ සිංහලෙන්. පාලි වචනේ සයම්සාරෝ වචන දෙකක්. එතකොට සංසාරණ කියන එකේ තේරුම දැන් දන්නවනේ. නැතුව වෙන තැන කියන්නේ ගන්න නෙමෙයි. මේ මෙතනමයි වෙන්නේ මේ මොහොතේම. ඒක ආයිත් සාරවත් වෙනවා. එතකොට භව කියන මේක මෙතන සාරවත් වෙනවා සංසාර. එතකොට මේ දෙක නතර කරන්න නම් භව කියන එක නතර කරන්න නම් ඒ කියන්නේ භව තරණය කරන්න නම් භව කියන එකෙන් ජය ගන්න නම් මේ දෙක වෙන් කරන්න ඕනේ. මේ දෙක වෙන් කරන්න
මේ සංසාර කියන එකත් නවත්තන්න ඕනේ. නැත්තම් මේ දෙක කවදාවත් වෙන් කරන්න බෑ. එතකොට බුදුහාමුදුරුවෝ දැන් අපිට කියනවා ඉපදුන දා ඉඳලා අපිට ලෙඩක් තියෙනවා. මොකද්ද ලෙඩේ නම? භව. ඒකෙන් චින්තනයක් ඇති වෙනවා. අපි දන්නේ නැහැ මේක අපිට ලෙඩක් කියලා. චින්තනයක් ඇති වෙන එක අපිට ලෙඩක් කියලා අපි දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා අපිට ලෙඩක් තියෙනවා. ඒකයි සත්තටවන භව දුකට වේදානන්. මේ සත්තුන්ට සත්තු කියන්නේ ඉන්නවා කියලා ඉන්න හිතන කට්ටිය තල ලෙඩක් තියෙනවා භව කියලා. ඒ ලෙඩේ ත බෙහෙතක් බුදුහාමුදුරුවෝ කියලා. ඒ ලෙඩේ හොඳ වෙන්නේ. ඒ ලෙඩේ හොඳනවා කියන්නේ මේ දෙක වෙන් වෙන්න ඕනේ. ඒ ලෙඩේට බෙහෙත මොකද්ද? බෙහෙත තමයි සත්‍යය. සත්‍යය ඇත්ත. ඒ බෙහෙත බිව්වොත් ලෙඩේ හොඳ වෙනවා. ඒකයි අපි කියන්නේ ඒතේන සච්චේන සුවත්ති හෝතු. සත්‍යයෙන් සුවපත් වෙනවා. රතන සූත්‍රය අහලා දිනවනේ හැම ගාථාම ඉරනේ ඒතේන සත්‍යේන සුවත්ති හෝතු. සත්‍යයෙන් අපේ තියෙන ලෙඩේ හොඳ වෙනවා. ඒ කියන්නේ සත්‍යයේ තරම් බලවත්. මොකද සත්‍යයෙන් වෙන්නේ මේ සත්‍යය පෙන්නපු ගමන් මේ තණ්හා ෂය වෙනවා. මේක විශ්වයේ තියෙන අමුතු දෙයක්. මේ විශ්වයේ තියෙන ලොකු මැග්නටික් ෆෝස් එකක්. මේක මේ ඉරවටා පෘථුවිය යන බලයෙන් හැදිච්ච මැග්නටික් ෆෝස් එකක්. ඒ ෆෝස් එක කඩනවා නිකන් ඇත්ත පෙන්නපු ගමන්. මෙතන වෙන සිද්ධියේ ඇත්ත දැනගත්තොත් මේක නැති වෙනවා. හරියට මේ ගැරන්ඩිය හරි භූමි තෙල් ඇල්ලුවා. භූමි තෙල් පෙන්නපු ගමන් ගැරන්ඩිය පැනලා යනවා. ඒ වගේ සත්‍ය පෙන්නපු ගමන් මේ මේ පෝස්ට් එක නැතු වෙනවා. නැතු ගියහම මේ දෙක වෙන් වෙනවා. ඒක ලොකු දෙයක් නෙවෙයි නේ. සරලයි නේ තේරුම් ගන්න. හැබැයි හොයාගන්න එක තමයි ඒක. හොයාගත්ත එක තමයි ලොකු දේ. කිසි උපකරණයක් නැතුව මේක හොයාගත්තේ. මෙහෙම දෙකක් තියෙනවා. මේ දෙක අතර මැග්නටික් ෆෝස් එකක් තියෙනවා. ඒකට සත්‍ය ඇත්ත මේක බොරුවක් කියලා පෙන්නපු ගමන් ඒක කැඩලා යනවා. සත්හට වන භව දුකට වේදානන්. එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? සත්‍යයේ හොයාගෙන යන්න ඕනේ. බෙහෙත හොයාගෙන යන්න ඕනේ. හොයාගෙන ගිහිල්ලා බෙහෙත බොන්න ඕනේ. එච්චරයි. එතකොට මෙතනට එන්නේ සත්සෝවාන් වෙන්න බලාගෙන නෙමෙයි. සත්‍යයේ හොයාගෙන යන්න. සත්‍ය හොයාගෙන යන ගමනේ එක අවස්ථාවක් තමයි සෝවන්නේ. ඒ ගමනේ පඩි අටක් පඩි පෙරවල් අටක් තියෙනවා. මෙහෙම. ඒ පඩි පෙරවල් අට තමයි ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ. මොකද්ද ඒකේ තියෙන්නේ? සෝවන් මාර්ගයේ සෝවන් ඵලය. සකුදාගාමි මාර්ගයේ සකුදාමි ඵලය. ඔහොම ඔහොම පඩි අටක්. අටට ගියාම ඉවර වෙනවා. ලෙඩේ හොඳ වෙනවා. අට වෙනි එකට ගියාම ලෙඩේ සම්පූර්ණයෙන් හොඳයි. ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ. මේක බුදුහාඳුරු විස්තර කරනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ ගාමිණී පටිපදා. පඩිපෙලක්. පඩිපෙලක් කියන්නේ මේක උඩට යන්නේ. උඩට ගියාම ආය පල්ලෙහාට එන්නේ නැහැ. මේ මොකද පල්ලෙහාට එන්නේ නැත්තේ? මේ හැමතැනම යන්නේ දැකීමෙන්. සීන්. දකින්නවා. මේ ඇහෙන් දකින්නවා වගේ ප්‍රඥායසෙන් දැකගෙන යන්නේ. මේ ඔක්කොටම ප්‍රඥායසෝනේ. ඒ ප්‍රඥායසෙන් දකින්නවා. එක එක අවස්ථාවල යම් කිසි දේවල් දකිනවා. මෙතන වෙන ක්‍රියාවලිය. ඒතුවර දැක්කට පස්සේ ආයි දැක්කේ නැහැ කියන්න බෑනේ. ඒ නිසා ආයි පල්ලෙහාට එන්නේ නැහැ. දැකගෙන යන්නේ උඩට. එතකොට මෙතන දෙකක් සිද්ධ වෙනවා. දැකීමයි දැනීමයි. knowledge and seeing. is knowledge එක එන්නේ through seeing. දැකීමෙන් තමයි knowledge එක එන්නේ. නැතුව මේ අහලා සිතනෙන් නෙමෙයි. දැන් ඕගොල්ලෝ ගන්නේ මේ චින්තනෙන් හිතලා දැන් මේ කියන ඒවා. එහෙම නෙමෙයි දැන් එක් ක්‍රමයක කියලා දෙන්නම් පස්සේ. දැකීමෙන් එන knowledge එකෙන් තමයි උඩට යන්නේ. ඉතින් කොහොමද මේ දැකීම ඉස්සලා හොයාගන්නේ? මේක හොයාගන්න මෙතන සත්‍ය හොයන්න ඕනේ. සත්‍ය මෙතනට පෙන්නපු ගමන් මේ දෙක කැඩෙනවා. මේ කියන ඒ තේන සත්‍ය වජ්ජේන හෝතු මේ ජයමංගලම් කියන්නේ ජයමංගලයක් වෙන්නේ මේ සත්‍ය හේතුව. මේ තේන සත්‍යේන සුවත්‍යෝතු කියන්නේ මේ සත්‍ය. මේ පොඩි දෙයක් මේ සත්‍ය කිව්වහම භව කියන එක නවතිනවා. ලෙඩේ හොඳ වෙනවා. භව නිරෝධ වෙනවා. භව තරණය කරනවා. සංසාර චක්‍රේ කැඩෙනවා. මේක දැන් අපි කරන්නේ මොකද්ද? මේක රවුම රවුම යනවා.
මේක රාමරාම යනකොටද අපි දන්නේ අපි මෙහෙම වැඩක් වෙනවා කියලා අපි දන්නේ නැහැ නේ මෙතන බොරුවක් වෙන්නේ කියලා. මෙතන නැති දෙයක් පේනවා. එහෙන් බැලුවාම දැන් මේ බැලුවාම මේ මල් පොච්චි පේනවා. දැන් මේක මල් පොච්චියක්. අත් වශයෙන් බලනකොට මේ කරලා කරලා බලනකොට මෙතන මල් පොච්චියක් නෑ නේද? දැන් අපිට පේන්නේ හැඩයක් පාටක් රූපයක් වගේ නේ. නමුත් ඔතන තියෙන සා කුඩා අංශු. මේකේ මූල ධර්ම පේන්නේ නෑ අපිට. එතකොට ධර්ම කියන්නේ තියෙන ආකාරය. අත් වශයෙන් තියෙන ආකාරය. දැන් X-ray එකක් දාලා බැලුවොත් මේ ඔක්කොම පේන්නේ කටු ගොඩක් වගේ. හා? රේඩියෝ වේව් එකක් දැම්මොත් මෙහෙම ඉන්නවා කියලා පේනවද? ගෙවල් දොරවල් තියෙනවා, දේවල් සිනුත් යනවනේ. එහෙම එකකුත් පේන්නේ නැහැ. ඒ නිසා මේ ඇහෙන් අපිට ආලෝක වෙන ලැබෙන ඒ ශක්ති රේන්ජ් එකෙන්, එනර්ජි රේන්ජ් එකෙන් අපි මෙහෙම ලෝකයක් මවාගෙන ඉන්නවා. මම ඉන්නවා, තවය ඉන්නවා. දැන් රේඩියෝ වේව් ලෝකෙට දැම්මනම් එහෙම එකක් නෑ. ඒ නිසා අපිට පේන්නේ මේ ඒකෙම අපිට ලොකු ලෝකයක් මවාගෙන ඉන්නවා අපි ඉන්නවා කියලා හිතා ඉන්නවා. එතකොට ඒ අතරතුර තමයි මැරෙන්නේ. දැන් රේඩියෝ වේව් දාගෙන හිටියා නම් මැරෙන්නේ නෑ නේ? මෙහෙම කියන්නේ නෑ නේ? නේ මැරෙන්න. දැන් බුදුහාඳුරු කියනවා එහෙම නෙවෙයි, ඊටත් වැඩිය ගැඹුරු දෙයක් බලන්න පුළුවන් ප්‍රඥා. ප්‍රඥාසෙන් බලනකොට එහෙම මුකුත් නෑ. මැරෙන කෙනෙක් එහෙම කෙනෙක් නෑ මෙතන. ඊළඟට දැන් මේ ඇහි පින්තූරේ ඇහැට බැලුවාම මේ ඇහි මේ මල් පොච්චි පින්තූරේ ඇහි පිටිපස්සට වැටෙනවා. ඇහි පිටිපස්සට ඒක වැටුනහම අර කැමරා එකේ පිටිපස්සට වැටෙනවා වගේ ඒක ඊට පස්සේ අපේ මනේ වැටෙනවා. ස්නායුවත් දිගේ මැසේජ් එක ගිහිල්ලා මනේ ඒ රූපේ වැටෙනවා. වැටෙනහම පේන්නේ කොහොමද? මේ මනේ ඇතුලේ තියෙනවා කියලාද පේන්නේ? එළි තියෙනවා කියලා පේන්නේ. මේ කොහොමද මේ මෙහෙම එකක් එළි තියෙන්නේ? මේ වැටුනේ මේක නෙවෙයිනේ. මේ ඇහි ඇතුලේ වැටිච්ච පින්තූරේ අපිට පේන්නේ නැහැ මේක ඇතුලේ කියලා. නේ? පේන්නේ එළි තිනවා වගේ. එතකොට මේ පංචේන්ද්‍රයන්ගෙන් අපිට මේ ඇඟ ඇතුලේ හොයන්න බෑ. පංචේන්ද්‍රයන්ගෙන් පුළුවන් තියෙන්නේ එළිය තියෙන දේවල් ගැන හොයන්න විතරයි. ඒකත් පේන්නේ අර ශක්ති පරාශයෙන් විතරයි. ඒ නිසා මේ පංචේන්ද්‍රිය පාවිච්චි කරලා අපිට මේක ඇතුළේ හොයන්න බෑ. ඉතින් බුදුහාඳුරෝ විස්තර කරනවා වෙන ක්‍රමයකින් මේක මේ සත්‍යය ලබා ගන්න ඕනේ. බෙහෙත බොන්න ඕනේ වෙන ක්‍රමයකින්. මේ ක්‍රමයෙන් බෑ. ඊළඟට දැන් තියෙනවා මෙතන මේ මං කිව්වේ අවස්ථා තුනක් ගැන. එක අවස්ථාවක් මේකට කියනවා සම්මුතිය කියලා. convention සම්මුතිය අපිට මේ ඇහැට පේනවා මෙහෙම ඉන්න තව කෙනෙක් ඉන්නවා වෙන කෙනෙක් ඉන්නවා මේක පුටුවක් අපිට පේන්නේ එහෙම මේක පුටුවක් කියලා. ඊළඟට මම ඉන්නවා තව කෙනෙකුත් ඉන්නවා හරි ඒ සම්මුතිය මේකේ පංචේන්ද්‍රිය මේ පැත්තේ ඉන්නේ මේ පැත්තේ මම ඉන්නවා මොකද ඇහැට පේනකොට තේරෙනවා මම කියලා කෙනෙක්. දැන් බුදුහාඳුරු කියන එක මුලාවක් කියලා. ඒක ඇත්ත වශයෙන්ම අපිට මේ නැති දෙයක් තියනවා කියලා පෙන්නනවා. හදලා ෂේප් එකක් හදලා පෙන්නනවා මේ පංචින්ද්‍රිය වලින්. ඊළඟට එකක් තියෙනවා රියැලිටි කියලා. යථාර්ථය කියන්නේ රියැලිටි. රියැලිටි මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන තියෙන්නේ තා කුඩා අංශු ගොඩක්. මේ ශරීරයත් කුඩා අංශු ගොඩක්. මනසත් කුඩා අංශු ගොඩක්. ඒක තමයි රියැලිටි. ඒකට පේන්නේ මෙතන ඉඳලා ප්‍රඥා ඇසෝනේ. ප්‍රඥා ඇසෝනේ මෙතනින් ඉහට. මේ පැත්තේ සාමාන්‍ය පංචේන්ද්‍රියෙන් පුළුවන්. හ්ම්. එතකොට මෙතන පේන්නේ මොනවද මේ ඔක්කොම? ඉදා කුඩා අංශු හැටියට. හැම එකම විශ්වයයි මේකයි ඔක්කොම. හ්ම්. දැන් බුදුහාඳුරෝ කියනවා ඊටත් එහා තව එකක් තියෙනවා. ඒක තමයි පරමාර්ථ කියන්නේ. පරමාර්ථ කියන්නේ අල්ටිමේට් ට්‍රුත්, පරම ඇත්ත. ෆයිනල් ට්‍රුත්. එතන ඊහාට එකක් නැහැ ඊට වැඩිය. ඒක තමයි නිබ්බාන. හරි. එතකොට මේ පැත්තේ ඉන්න මම කියලා ඇස් දෙකෙන් බල බල හිටපු කෙනා දැන් කොහොමද මෙතනට යන්නේ? ඇස් දෙක අයින් කළා, පංචේන්ද්‍රිය අයින් කළා, අර ප්‍රඥා ඇස අරගෙන ඊට පස්සේ ගමන් කරන්න ඕනේ. ඒක තමයි නිවන් දකින්නවා කියන්නේ මේ පැත්තට යනවා. හැබැයි මෙතනින් පහු කරලා යන්න ඕනේ රියැලිටි එක. යථා තත්ත්වය පහු කරන්න ඕනේ. ඒක තමයි යථා භූත ඥාන දර්ශනය කියන්නේ. මේ මහා භූත කියලා අපිට කිව්වේ අපි තමයි භූතයෝ. මහා භූත කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ භූතවල යථා තත්ත්වය දැකලා
තමයි මේ පැත්තට යන්න ඕනේ. මෙතනින් මෙතන පණින්න බෑ, රෞම යන්න බෑ. මෙතනින් එහා පැත්තට පණින්න ඕනේ. එතකොට මේ මේවට තමයි කියන්නේ ධම්මතාවන් කියලා. මේ අංශ වලට තමයි කියන්නේ ධම්මතාවන් කියලා. හරි? තේරෙනවද නේද? මේවට තමයි ධම්මතාවන් කියන්නේ. ධම්ම කියන්නේ තියෙන ආකාරය. ඇත්ත වශයෙන්ම තියෙන ආකාරය. ඒක තමයි කියන්නේ මෙතනින් යනකොට මේ ධම්ම පහුරට ගොඩ වෙන්න ඕනේ කියලා. හ්ම්? ධම්ම පහුරට ගොඩ වෙන්න ඕනේ කියන්නේ මේක දකින්න ඕනේ. ධර්මයේ දකින්න ඕනේ ප්‍රඥායසින්. දැක්කම තමයි කියන්නේ අපි ගොඩ වුණා කියලා. ඒක තමයි යථාභූත ඥාන දර්ශනය. ඊට පස්සේ ධම්ම පහුරත් අතාරින්න ඕනේ. අතාරින්නම තමයි මේ පැත්තට එන්නේ. මේක කරේ දියාණි යන්න බෑ මෙහෙට. හ්ම්? ධම්ම පහුරත් අතාරින්න ඕනේ. ඒ කියන්නේ දැකපු දේ අතාරින්නම තමයි නිබ්බාන පේන්නේ. ඒකට තමයි කියන්නේ ධම්ම දාණය කියලා. ධම්ම දාණය කියන්නේ මේ දැකපු ධම්ම පවුරට නැගලා ඒකත් අතාරින්න ඕනේ. එතකොට තමයි නිබ්බානේ. දැන් අපි ධම්ම දාණය කියන්නේ සාම්ප්‍රහම්මුතිය මොකද්ද? පොත් අච්චු ගහලා බෙදෙන එකනේ. ධම්ම දාණය කියන්නේ ඈ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ධම්ම දාවන් දැකලා ඒකත් අතාරින්න ඕනේ. ඒක තමයි ධම්ම දාණය. දැන් මේ ටික තේරුණා නේ? එතකොට මේ පැත්තේ ඉන්න කෙනා මේ පැත්තට යන හැටි. දැන් මේ පැත්ත කියන්නේ මොකද්ද කියලා මම මේ විස්තර කරේ මෙතනින්. මේ ලෝකේ ඉඳගෙන අපි දෙයක් මවමවා ඉන්නවා. නැති දෙයක් මවමවා ඉන්නවා. අපිට තියෙන එනර්ජි රේන්ජ් එකෙන් ආලෝකයෙන් තියෙන එකෙන් අපි මේවා මවාගෙන ඉන්නවා. ඒ වගේම ශබ්දත් එහෙමයි. ටච් කියන ඒ එනර්ජි රේන්ජ් එකිනුත් එහෙමයි. හා රසය, නාසයෙන් ගඳ ඒවත් ඒ එනර්ජි රේන්ජ් එකට ඒවට කිට්ටුයි ඔක්කොම. මේ පහෙන් එකතු වෙලා අපි ලෝකයක් මවනවා. එතකොට මේ ත්‍රිලෝකයේ ඇතුළේ ඉන්නකන් ලෞකිකයි. මේක මේක වෙන් කරපු ගමන් ප්‍රඥා ඇසට මේ ඔක්කොම පේනවා. පෙන්ලේ පැත්තට වැටෙනවා. ඉතින් මේක වෙන් කරන්නේ කොහොමද? කියන්නේ තමයි ප්‍රශ්නේ. මේක වෙන් කරාම මීට වැඩිය හොඳට ජීවත් වෙන්න පුළුවන්. මීට වැඩිය සතුටුයි. මොකද මේ දැනට ලෞකික සතුට, ලෞකික ඔක්කොම දුක, සැප ඔක්කොම තියෙන්නේ මනසේ. මෙතෙන්ට ගියාම තියෙන සතුට ඊට වැඩි දස දහස් වාරයක් කෝටි වාරයක් ලොකු උසස්. එතන දුකක් නැහැ. තනදීන සතුට විතරයි. මනස තමයි ඔය දෙපැත්ත හරවව ඉන්නේ කරකව කරකව. ඒක සරියුත් හාමුදුරුව විස්තර කරනවා. දැන් සතුටුම අවස්ථාව වැලි කැටයක් උඩ ඉන්නවා නම් නිබ්බාන වල සතුට හිමාලය කඳු උඩ ඉන්නවා කියනවා. ඒ තරම් ලොකු වෙනසක්. ආසයි පොළොවේ වාගේ වෙනසක්. ඒක නැති වෙන එකක් නෙමෙයි. ඒක වෙනස් වෙන සතුටක් නෙමෙයි. දුක පැත්තට හැරෙන එකක් නෙමෙයි. හ්ම්? ඉතින් කැමති නැද්ද එතනට යන්න? හ්ම්? ඒක යන්න නම් සිතුවිල්ල නවතින්න ඕනේ. චින්තනය නවතින්න ඕනේ. එතකොට චින්තනය නැතුන ගමන් මමත් නැහැ. මොකද චින්තනයේ ඉන්නේ මම. දැන් බේසිස් එක තේරුණා නේ? දැන් බලමු තව ටිකක් දුරට ගිහිල්ලා. දැන් බලමු මේ ඇහැට පින්තූරයක් වටනහම කොහොමද චින්තනයක් ඇති වෙන්නේ? කොහේද මම කියන එක උපදින්නේ කියලා. හ්ම්? දැන් මේ චින්තනයක් උපදිනවා, චින්තනයක් මැරෙනවා කියන එක තමයි උපත්ති මරණය කියන්නේ. අපි සම්මුතිය කියන්නේ කෙනෙක් ඉපදුනා කෙනෙක් මැරුණා කියලා නේ. ඒක නෙවෙයි ප්‍රශ්නේ හැවුවා. එහෙම ගන්නෙ බුදුහාඳුරු කියන්නේ. බුදුහාඳුරන්ට මෙතන කෙනෙක් නැහැ. බුදුහාඳුරු කියන්නේ චින්තනයක් උපදිනවා, චින්තනයක් මැරෙනවා. එතකොට උපත්ති මරණයෙන් ජය ගන්නවා කියන්නේ මොකද? චින්තනේ නැති වෙනවා. චින්තනේ නැතුණාම අමරණීයයි. මැරෙන්නේ චින්තනේ. බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනේ කෙනෙක් කියලා කෙනෙක් නැහැ. මොකද බුදුහාමුදුරුව බුදු වුණාට පස්සේ කෙනෙක් කියලා කෙනෙක් දැක්කේ නැහැ ඉන්නවා කියලා. සිද්ධාර්ථ කුමාරයා බුදු වුණාම කිව්වා මම කියන දෙයක් නැහැ කියලා හොයාගත්තා. ඊට පස්සේ කෙනෙක් ඉන්නවා කියලා තේරුමක් නැහැ. එතකොට උපත්තිය මරණය නැහැ. නැතුව මරණයෙන් ජය ගන්නවා කියන්නේ මේ අපේ සම්මුති මරණය ජය ගන්නව නෙවෙයිනේ බුදුහාඳුරෝ පින්නම් පෑවනේ. හ්ම්? උපත්තිය මරණේ ජයගත්තා. එතකොට ඉපදීම මැරීම දැන් ලෙඩේ මොකද්ද? ව්‍යාධි. ඥාති. ජරා ව්‍යාධි කියනවනේ. ව්‍යාධි පහද. අපි දැන් කිව්වා ලෙඩේ. භව කියන ලෙඩේ. ඒ ලෙඩේ හොඳ වෙන්න ඕනේ. ඊළඟට මේ කයත් මනසත් හැදිලා තියෙන ඉතා කුඩා අංශු අපි කිව්වා සංඛාරා කියලා ඒවා ইনফෝමේෂන් අන්තිමට බලනකොට
ඒ ඉන්ෆෝමේෂන් හැමතිස්සම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒක තමයි ඒකේ ස්වභාවය ඒ විශ්වයේ ස්වභාවය මොකද මේ විශ්වය එහෙම ඇති වෙනව නැති වෙනව එහෙම වෙන්නේ මේ විශ්වයේ තියෙන බලයක් කරගෙන බලයක් මේ විශ්වය හැම එකම කරගෙනව පෘථිවිය යන ඉර වටේ ඉරත් යන වෙන එකක් වටේ න්‍යෂ්ටි වටේ ඉලෙක්ට්‍රෝන යනවා අපිත් මෙහෙම හිටියට පැයට කිලෝ 30000ක වේගෙන් යනවා ඉර වටේ මෙහෙම හිටියට දැන් මේ විශ්වයේ තියෙන කරගෙන බලයක් ඒ කරගෙන බලයට අහු වුණාම යම් කිසි අංශුවක් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒ කරගෙන බලයට තමයි කියන්නේ කාලය කියලා ටයිම් කියන්නේ බුදුහාඳුරු කියන්නේ ටයිම් අපි මනින්නේ ඔල්ලෝසෙන් ඕක තමයි ඔල්ලෝසේ මයිනර් පෘථිවි ඉරාටා ගියාම අවුරුද්දක් ගියයි කියලා ඊට පස්සේ ඒක මාස වලට සති වලට සමාන පැය සැප්පර මිනිත්තු වරේම අරගෙන අපි ඒක හදාගෙන තියෙනවා අපිට ඕන හැටි නමුත් ඒක හඳුනේ මොකෙන්ද මේ කාලය කියන ෆෝස් එකෙන් කාලය කියන්නේ බලයක් කරගෙන බලයක් ඒ කරගෙන බලයට આવුනහම මේ අංශු ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව හැම එකක්ම ඇති වෙනව නැති වෙනව මොකද කරගෙන අවකාශයක් ඕනේ අවකාශයක් ආවම දෙපැත්තක් එනවා මේකට තමයි ඩුවැලිටි කියන්නේ ද්විත්වය කියන්නේ ඩුවැලිටි උඩ තියෙනා නම් යටත් තියෙනවා නේ දිග තියෙනකොට පළල තියෙනවා ඒ දෙකම එකට තියෙන්නේ දැන් මේ ආලෝකයේ තියෙන තැන මෙතන අඳුරක් තියෙනවා මෙතන මේ ලයිට් එක නිවුවොත් මෙතන අඳුර තියෙනවා නේ ඒක පිටතනකින් එන්නේ නැහැ නේ එතකොට එතන තිබුණා නමුත් අපේ ඇහැට ඕක අහුවෙන්නේ නැහැ එතකොට ඩුවැලිටි කියන්නේ උඩයි යටයි දිග පළල හොඳ නරක පින් පව් පින් තියෙනවා නම් පව්ත් තියෙනවා තේරෙනවද එතකොට නිබ්බාන වල ඩුවැලිටි නැහැ මොකද නිබ්බාන වල අර අංශුත් නැහැ ඇතිවීමක් නැතිවීමක් නැහැ ඒක ටයිම්ලස් අකාලිකෝ මේ පැත්ත කාලිකයි අර පැත්ත අකාලිකයි. එතකොට මේ මෙතෙන්ට වෙනකන් කාලිකයි. හයි මෙතෙන්ට වෙනකන් ඇති වෙනව නැති වෙනවනේ. ප්‍රඥාසයට මේක පෙවුනොත් මෙතෙන්ට වෙනකන් මෙතනින් එහාට අකාලිකයි. ටයිම්ලස්. දෙන්නනේ දෙක. අපි මේ කරගෙන බලයකට අහු වෙලා මේවා ඇති වෙනව නැති වෙනව අපේ මුළු ඇඟේ තියෙන අංශුව ඇති වෙනව නැති වෙනව. එතකොට ඇතිවීමත් නැතිවීමත් එකවර සිදු වෙන්නේ. දැන් අපි තියරිටිකලි බැලුවොත් ඇති වෙන්න ඕන නැති වෙන්නේ නේ? එහෙම ගන්නේ අපි කියන්නේ මේ ඩුවැලිටි එකේ දෙපැත්ත. ඇතිවීමත් නැතිවීමත් එකවර තියෙන්නේ. ඒ කියන්නේ මොන හරි ඇති වුණොත් නැතිවීමේ හැකියාවත් ගැබ් වෙලා තියෙනවා. ඒ වෙලෙ මේක නැති වෙනවා. ඒකට කියනවා උපාද වය. උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ නැතිනෝ නැතිනෝ ඒ වගේම දේ ස්ප්‍රින්ග් ඇන් පෙරිෂ් ඒක තමයි උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ කියන්නේ මේ හැම එකක්ම හැදලා තියෙනවා තියෙනවා නැතිනවා එච්චරයි මේ විශ්වයේ තියෙන්නේ හැම තැනම තියෙනවා ඇති වෙන නැති වෙන ස්වභාවය විතරයි ඒකට කියනවා කාලික කියලා බුදුහාමුදුරුවෝ යමක ඒකට ඒකට තව වචනයක් කියනවා යමකේ කියලා ඇතිවීම නැතිවීම එකවර සිදුවීමට කියනවා යමකේ යමක මහා ප්‍රාතිහාර්ය පෑවා කියලා තියෙනවනේ නහය එක පැත්තකින් ගිනි දළුයි අනිත් පැත්තෙන් වතුරයි ඒ කියන්නේ දෙපැත්තක් එකවර සිදුවෙන්න පුළුවන් කියලා පෙන්නලා දෙනවා එහෙම එහෙම දෙයක් වුණාද කියලා අපි දන්නේ නැහැ නමුත් ඒකෙන් සංකේතවත් කරන්නේ දෙකක් එකවර සිද්ධ වෙන්න පුළුවන් ඇතිවීමයි නැතිවීමයි ඒ මොකද මේ කරගෙන ඉන්න කරගෙන අවකාශයෙන් ඩුවැලිටි ඒකට කියන්නේ ඩුවැලිටි කියලා ද්විත්වය එතකොට මේ ද්විත්වයට අහු වෙලා ඉන්නේ අපි මේ කරගෙනට අහු වෙලා ඒක නිසා තමයි මෙහෙම ඇති වෙන නැති වෙන දේවල් හැදිලා තියෙන්නේ නමුත් මෙතන ඒවා ඝන වෙලා අපි මේ බොඩි එකක් තියනවා කියලා මෙතන තියෙනවා නමුත් ඒ හැම ඇති වෙන නැති වෙන ස්වභාවයම තියෙන්නේ මොනවද සංඛාරා ইনফরমේෂන් ඒ ইনফরমේෂන් ගොඩක් එකතු වෙලා තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ අපේ මන හැදිලා තියෙන්නේ ඒ ইনফরমේෂන් ගොඩ එක්කම වෙලා සංඛාරා වලින් එතකොට එක සංඛාරා ගොඩක ඉඳලා තව සංඛාරා ගොඩකට මැසේජ් එකක් යනවා. මේවා හැදිලා පංචේන්ද්‍රිය වාගේ හැදිලා පින්තූර අරන් පිහින් යවනවා පින්තූර. නමුත් මෙහෙම පින්තූර කියලා දෙයක් තියනවද? එහෙම එකක් නැහැ. මෙතන තියෙන්නේ සංඛාරා. නමුත් සංඛාරා විදිහට පේන්නේ නැහැ. එතන පින්තූරයක් වාගේ පේන්නේ.
අනික ඒ පින්තූරේ ඇඟ ඇතුලේ තියෙච්ච පින්තූරේ ඇතුලේ තියනවා කියලා පේන්නේ නැහැ, පේන්නේ එළියේ තියනවා කියලා. ඒක තමයි බුදුහාඳුරෝ කියන්නේ චින්තනය කියන එක මායාවක් කියලා. චින්තනයෙන් ඇත්ත පෙන්වන්නේ නැහැ. චින්තනයෙන් පෙන්වන්නෙම නැති දෙයක් තියනවා කියලා, මායාවක්, ඉලූෂන් එකක්. ක්‍රියේට් කරනවා ඉලූෂන් එකක්. ඒකනේ මන තමයි ක්‍රියේට් කරන්නේ ඔක්කොම. ඒකයි මනෝමයා කියන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන්නේ, මනෝමයා කියන්නේ මන මවනෝ. නැති දේවල් මවනෝ. ඉතින් අපි ඉන්නවා අපි හිතනවා තියනවා කියලා. මොකද එතකොට මම කියලා එක්කෙනෙකුත් මැවෙනවා. ඒ අතර දැන් ඒක මැවෙන හැටි බලමු ඊළඟට. දැන් මේ අපි බලමු ඉස්සලා ඇහැට පින්තූරයක් වැටෙනහම මොකද වෙන්නේ කියලා. මේ ඇහැට පින්තූරයක් වැටෙනහම ඒ ඇහැ ඉදිරියේ තියෙන පින්තූරේ ඇහැ පිටිපස්සේ ඉන්න රෙටිනාකට වැටෙනවා. ඒ රෙටිනාකට වැටෙනහම අර කැමරාවේ පිටිපස්සේ දැන් වැටෙන්නේ මේ කාලේ තියෙන කැමරාවල ඒ වගේ වැටෙනවා. වැටුනහම එතන පොඩි වෙනසක් ඇති වෙනවා. ඒකට මේ මේ මෙතන වැටිච්ච පින්තූරයට කියනවා රූප කියලා. මෙතනට වැටි මේ රෙටිනාකට වෙන චේන්ජ් එකට කියනවා වේදනා කියලා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා කවුරුද දන්නවනේ ඒකනේ. ඒක මේ මේ විස්තර කරන්න යන්නේ. වේදනා කියන්නේ එතකොට ඇහැට පිටිපස්සට විතරයි දැනුනේ. තාම මට දැනුනේ නැහැ. අර කැමරාවේ පිටිපස්සට විතරයි, ඇහැ පිටිපස්සට විතරයි දැනුනේ. මේක විඳීමක් නෙවෙයි. ඒ වගේම මේ කැක්කුමකුත් නෙවෙයි. මේක එතනට දැනුණා. අර මෙහෙම අත ඇල්ලුවාම එතන තේරෙන්නේ සෙන්සේෂන් එක ඒ වගේ එච්චර සෙන්සේෂන්. එතකොට මේක ඉමේජ්, මේක සෙන්සේෂන්, රූප වේදනා. ඊට පස්සේ මේක ස්නායුවත් දිගේ මුලට යනවා. ඒ කියන්නේ සංඥා. මැසේජ් එකක් යනවා. සංඥා කියන්නේ මැසේජ්. හරි? බොහොම සරලයි. රූප, වේදනා, සංඥා. ඊට පස්සේ මේක මොළේට ගියාට පස්සේ මේ මොළේ දැන් මේක මනසත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. මේක දෙන්න ඕනේ මේ මැසේජ් එක මනසට. නමුත් මනසේ ස්පීඩ් එක හුඟක් අපි කිව්වා වැඩි කියලා. මේ මොළේ තියෙන මේ හරි ස්පීඩ් එක හුඟක් අඩුයි. එතකොට මේ පැත්තෙන් එන මැසේජ් එක ඒ විදිහට මනසට දුන්නොත් මේක තේරෙන්නේ නැහැ. අර යකඩ ඇනේ වතුර දිය කරන්න හදනවා වගේ තේරෙන්නේ නැහැ. ඒ தත්ත්වෙටම ගේන්න ඕනේ. මනසට තේරෙන தත්ත්වෙට මේක උසස් කරන්න ඕනේ. ඒ ස්පීඩ් එකට මේ ආපු ඉමේජ් එක උසස් කරන්න ඕනේ. අර TV ස්ටේෂන් එකෙන් පින්තූරයක් අරගෙන අපි ෆිල්ම් එකක් කරන් ඒක රේඩියෝ වේව් වලට උසස් කරලා නෙවන්නේ. ඊට පස්සේ අපි TV එකෙන් ආයෙ ඒක පින්තූරයක් හදලා ගන්නවා. ඒ වගේ මෙතනින් මනස මෙතනින් උසස් කරන්න ඕනේ මෙතන තියෙන ස්පීඩ් එකට. සංකාරාවල ස්පීඩ් එක. ඒ කියන්නේ මනසේ තියෙන සංකාරවල ස්පීඩ් එකට. ඒකයි මෙතන කියන්නේ රූප වේදනා සංඥා එපාර සංකාරා. ඒ සංකාරා තමයි මේ මොලේ සෛලවල ක්‍රියාකාරීත්වය මොකද්ද? මෙතනින් එන රූපය, පින්තූරය මේක එලිවේට් කරනවා, ට්‍රාන්ස්ෆෝම් කරනවා ඉතා කුඩා අංශුවලට. සංකාරවලට ට්‍රාන්ස්ෆෝම් කරනවා. කරලා තමයි මනසට දෙන්නේ. හරිද? එතකොට මනසට මේක වැටෙනවා. ඒකට කියනවා විඥාන කියලා. මනසට වැටෙන්නේ මොකද? මේ මනසයි ශරීරයයි මෙතන තියෙන ග්ලූ එක. අර තණ්හා කියන ග්ලූ එක, මේ මැද්දේ තියෙන ග්ලූ එක. ඒක ඒකේ මනසයි මොළේයි එකතු වෙනවා ඒ ග්ලූ එකෙන්. ඇල්ල තියෙනවා. එතකොට මොළෙන් පුළුවන් යන්න ইনফরমේෂන් මනසට. එතකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. විඥාන කියන්නේ මොකක්ද? මනසට මතකයක් නැහැ. මතකයේ තියෙන්නේ මොලේ. මනසට මේ වැටිච්ච දේ මොකද්ද කියලා අඳුරගන්න බෑ. මනස දන්නේ අවදි වෙන්න විතරයි. විඥාන කියලා කියන්නේ අවදි වීම. කොන්ෂස්නස්. අපි දැන් නිදා ඉඳලා උදේ නැගිටිනකොට සද්දයක් ඇහිලා හරි ඉරෙලිය වැටලා හරි අපි නැගිටිනවා. එතකොට මොකද උනේ? මෙහෙම රූප වේදනා සංඥා සංකාර තුලින් ගිහිල්ලා මනසට නජ් එකක් දුන්නා නැගිටින්න කියලා. සල්ලු කරා, සල්ලු කළ ගිහ නැගිටින්න කියලා මනස නැගිට්ටා. නැගිට්ටාම අපි අවදින් ඉන්නවා වගේ තේරෙනවා. ඊට පස්සේ එක 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 එනවනම් මේ අරමුණු අපි අවදින් ඉන්නවා මුළු දවසම. අපි රෑට නිදාගන්න ගියාම මේක බ්ලොක් කරනවා. බ්ලොක් කරාම නිදි. මනස නිදි. දැන් අපිත් නිදි. මනස අවදිලා ඉන්නකම් අපිත් අවදිලා ඉන්නවා. නමුත් දැන් මනසට තේරුන්නේ නැහැ මොකද්ද මේ ආපු පින්තූරය කියලා. ඒපාර මනස මේක අහන්න ඕනේ මොලෙන්. මොලේ තියෙන කොටසක් ඒකේ තමයි තැම්පත් වෙලා තියෙන්නේ මතකේ.
ඇක්සිඩන්ට් එකක් කළා ඔය හරි තුවාලුනොත් ඒ කොටස අයින් කරොත් මතකේ ඒක ඒ තීච්ච මතකේ නැහැ. ඒ නිසා මානසික මතකයක් නැහැ. ඔක්කොම ආගම් හැදිලා තියෙන්නේ Hindu ආගම්, Jain ආගම්, ඔය දැන් බුද්ධ ආගම කියලා යන එකත් හැදිලා තියෙන්නේ මනසට මතක තියෙනවා කියලා. ඒකනේ ආයි ඊළඟ ආත්මයට යනවා කියන්නේ මනස. මනසට මුකුත් අරගෙන යන්න විදියක් නෑ, මතකයක් නෑ. මේවා නිකන් මනස තියෙනම අංචු ගොඩක් මේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙන තැනමයි නැති වෙන්නේ වෙන තැනට කියලා නෙමෙයි නැති වෙන්නේ. විඥානය කියන්නේ මායාවක් කියලා බුදුහාඳුරු කියනවා. ඉලූෂන් එකක්. ඒකේ තියෙන්නේ ඇති වෙන නැති වෙන දේවල් විතරයි. නමුත් ඒකේ වැටෙනවා පින්තූරයක් මායාවක් හැටියට. මේ බුදුහාඳුරු කියනවා සංඛාරා කදලූපමා. කදලූපමා කියන්නේ කෙහෙල් ගහක් වගේ. කෙහෙල් ගහ ලෙලි ගහල් බලනකොට අරටුව මුකුත් නැහැ. දැන් මේ අංශුත් අන්තිමට ලෙලි ගහ අන්තිමට බලනකොට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඒක ප්‍රේමෝ අර සම්මුතිය පැත්තෙන් අපි කිව්වා මේක මේ පැත්තෙන් මෙතනට යනකොට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ කියලා නිබ්බාන පැත්තට. මේ සංඛාරත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපි වෙන විදිහකට කියමු මේක. අපි යම්කිසි මේ පුටුව අරගෙන ආලෝක වේගෙන් යවනවා. යවුවාම අයින්ස්ටයින්ගේ තීරයක අනුව පුටුව විදිහට යන්න බෑ ආලෝක ස්පීඩ් එකට. ඒක ආලෝකය වෙනවා. ආලෝකයට විතරනේ යන්න පුළුවන් ඒ ස්පීඩ් එකට. එතකොට ඒ ආලෝකේ තත් වැඩි තවදුරටත් හයියෙන් මේක යවුවොත් මේවා සංඛාරා වෙනවා. මේ හුඟක් එහා ආලෝක ස්පීඩ් එකට හුඟක් එහා සංඛාරා. මේවා කැඩෙනවා ඉතා ගුඩා ইনফরমේෂන් කරුණු වලට. කැඩිලා ඒකත් තවදුරට හයියෙන් යවුවොත් ඒ කරුණු නැති වෙනවා. ඒ අංශුත් නැති වෙනවා. ඊට වැඩි ස්පීඩ් එකකින් යන්න බෑ ඒවට. එතකොට තමයි නිබ්බාන. තේරුණාද? මේ විශ්වයේ තියෙන දේවල් වලට අන්තිමට යන්න පුළුවන් ලොකුම ස්පීඩ් එක මොකද්ද? නිශ්චලත්වය. වැඩියෙන්ම ගියාම ඒ යන දේත් නැති වෙනවා. ඊට පස්සේ යන්න දෙයක් නැහැ. එතකොට නිශ්චලයි. ඒකයි අඟුලිමාලට බුදුහාඳුරුව කිව්වේ මම නැවතිලා ඔබත් නවතින්න කියලා. අර යා ඉන්ටෙලිජන්ට් එයාට තේරුණා මොකද්ද මේ මම නැවතිලා ඔබත් නවතින්න මං ස්පීඩ්යෙන් ගිහිල්ලා අන්තිමට නැවතුණා. දැන් ඔබත් එතනට ඇවිල්ලා නවතින්න කියලා. දැන් එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොකද්ද කියලා තේරුණා නේ. එතකොට මේ විඥානේ මෙතනට ආවම මෙතනින් තමයි අපි ඔක්කොම දාලා තියෙන්නේ මතකේ. මීට ඉස්සෙල්ලා ගත්තේ වා. මෙතන තමයි මම ඉන්නේ. මේක තමයි මගේ දැනුම මේ. ඉස්සෙල්ලා දාගත්තේ ඔක්කොම මගේ දැනුම. මම මේක දැකලා දිනවා මේක පෝච්චියක් කියලා. නමකුත් එක්කයි හැමතිස්සෙම දාන්නේ. අරක මලක්. ඒ shape එක හැඩේ තියෙන එකට මලක් කියනවා. එතකොට මෙතන තියෙනවා නාම රූප. මේක තමයි බුද්ධාගමේ නාම රූප. Hindu ආගමේ නාම රූප කියන්නේ කායටයි මනසටයි. බුද්ධාගමේ නාම රූප කියන්නේ මේ මතකයේ තැම්පත් කරලා තියෙන බුද්ධ දර්ශනයේ නාම රූප කියන්නේ මතකයේ තැම්පත් කරලා තියෙන දෙයට නමකුත් දාලායි අපි හැමතිස්සෙම තැම්පත් කරන්නේ. නාමයි රූපයයි. එතකොට මෙතන මේක තැම්පත් කරලා තියෙන්නේ මේ කඩක් වාගේ. මෙන්න මෙහෙම තියෙන්නේ. මේ එක පැත්තක කඩේ බාස්කට් එක පැත්තක තියෙනවා නාම රූප පරණ දැනගත්ත අපේ දැනුම. මේක දැකලා තිනවා ඒක මලක් කියලා ඒ shape එක මලක් කියලා නමස්කු දාලා තිනවා. දැන් ඒතර අලුතෙන් එන message එක මෙතෙන්ට ගියාම ඒක ඊළඟ අනිත් පැත්තට වැටෙනවා. වැටිලා සංසන්දනය වෙනවා. සංසන්දනය වෙලා හරිය ගාපු ගමන් කියනවා හරි එන්න හවුනා මොකද්ද කියලා. කියලා ඒ message එක මෙතෙන්ට ආපහු වෙනවා මනසට. එතකොට මනසට එන්නේ මොකද්ද? දැන් අපි හිතුව මෙතන සංසන්දනය කිව්වා මේක පුටුවක්. එතකොට එන්නේ මෙතන පුටුවක් දැක්කා. නමුත් ඒ විතරක් නෙවෙයි එන්නේ මම පුටුවක් දැක්කා. පුටුවක් දැක්කා විතරක් නෙවෙයි අන්න එතන පොම පටන් ගන්න. මම පුටුවක් දැක්කා. මේ දකින්න දේවල් අහින දේවල් ඔක්කොම මට තමයි ඇහෙන්නේ. මම පුටුවක් දැක්කා. එතකොට මම ඉන්නේ කොහෙද? මෙන්න මේ පරණ දෙයයි අලුත් දෙයයි කනෙක් කරන කදේ ලීය තියනවා නේද? අන්න ඒක තමයි මම. පරණ දෙය අලුත් දෙය කනෙක් කරන්නේ මගේ දැනුමේ. අන්න එතන මම ඉන්නේ. මෙන්න මේ කද තමයි බුදුහාඳුරෝ කිව්ව සුනීතට අතාරින්න කියලා. සුනීත ඔය කද බිම තියන්න කැමතිද කියලා හැමෝම. කරේතිච්ච කද නෙවෙයි. මේ මෙතන හැදෙන කද මම කියලා කදක් හැදෙනවා හැමතිස්සම හිතනකොට. ඒ කද බිම තියන්න
කැමතිද? සුනීතව ඉබදී මම අතෑරියා. එතනින් පණි පැත්තට පැන්න. කියන්න. එතකොට චින්තනයක් ඇති වෙන මේ ක්‍රමයට රූප වේදනා සංඥා සංකාර විඥාන ඊට පස්සේ මතකයට ගිහිලා මේ ක්‍රමයට අන්තිමට එනවා මෙතන චින්තනය. මොකක් චින්තනය කියන්නේ? සිතවිල්ලක් ආවා මම පුටුවක් දැක්කා. ඔව් මම අඹ ගෙඩියක් දැක්කා. මේ ක්‍රමයට කියනවා චේතෝ කියලා. චේතෝ කියලා මේ ක්‍රමයට. එතකොට චේතෝ විමුක්ති කියන්නේ මේ ක්‍රමයෙන් මිදෙන්න ඕනේ. ඒක මිදුනහම තමයි මම නැති වෙන්නේ. එතකොට හැම චින්තනයකම මම ඉන්නවා. මම නැති චින්තනයක් නැහැ. චින්තනය කියන්නේ මම කියන්නේ එකමයි. එතකොට මම කියන එකත් සිතවිල්ලක් විතරයි. සෑම සිතවිල්ලකම මම ගැබ් වෙලා තියෙනවා. මම මගේ මට එනවා මම මයින් මී ආයි ඒ ගීගෝ ඔක්කොම කියන්නේ මේක. මේක තමයි ඔක්කොම තැම්පත් වෙලා තියෙන්නේ මෙතන. මේ මතකේ නැත්තම් චින්තන නෑ. තොර පොඩි ළමයෙක් ඉපදුනහම ඉපදුන වෙලාවේ මතකයක් මුකුත් නෑනේ. එයාට මුකුත් දැකලා නෑ මේ ඉතිස්සර. ගියාත්මේ ආව නම් එයා ගෙන ගේන්න ඕනේනේ. එනකොට මොන හරි නේ ගියාත්මේ ප්‍රොෆෙසර් මෙයාත්මේ ආයි යන්න ඕනේ ඉස්කෝලේ. දේව චක්‍රය ආයි පාඩම් කරන්න ඕනේ. මේ ඒව මතකයේ වරගෙන එන්න විදියක් නෑ. මේ මතකයේ මුකුත් නෑ. ඒක නිසා බුදුහාඳුරෝ කියනවා පොඩි ළමයාගේ මනස චින්තන වලින් කෙලුටු වෙන්නේ නෑ කියලා ඉපදුණු වෙලාවේ. එයාට චින්තන නෑ. ඒ මනස කියනවා බුදුහාඳුරෝ ප්‍රභාස්වරයි කියලා. පබස්වර බිදම් භික්කවේ චිත්තං. ඒ මනස එතකොට චිත්තේ. චිත්තේ කියන්නේ චින්තන නැති. චින්තන ආහම තමයි මනස වෙන්නේ. එතකොට ඒ චිත්ත ඔරිජිනල් චිත්ත වේගයේ අර සංඛාරාවල වේගයේ තියෙනවා කිසිම දෙයක් ඒක කිලුටු වෙලා නැහැ චින්තනවලින්. ඒවට තමයි කිලුටුනහම තමයි කියන්නේ අපි කෙලස් කියලා. හරිද? එතකොට කෙලස් කියලා කියන්නේ මොනවද? ඕනම චින්තනයක්. හොඳ එකක්, නරක එකක්, මධ්‍යස්ත එකක්, හොඳ වැඩක් කරා, සතුටු වුණා, ඔක්කොම කෙලස්. ඒ ඔක්කොගෙම මේ මන කිලුටු වෙනවා. ඒ හැම ඔක්කොගෙම මම ඉන්නවා. මම ඉන්නකන් අර මේ දෙක තද වෙනවා. චින්තනය ආපු ගමන් තද වුණා. තද වුණ ගමන් වැඩේ දික් වෙනවා. ඒකට තව එකක් එනවා. දීග ගියා කියන්නේ ඒකයි. දීග ගියා කියන්නේ වැඩේ දික් වුණා. හරි? දික් වුණා. නේ? ඒ වගේ වැඩක් වෙන්නේ මෙතන. මේ හොඳට හිටපු තනියම හිටපේ කියලා දෙන්න තුන හතර වුණා ඊට පස්සේ දික් වුණා වැඩි. ඒ වගේ වැඩක් මෙතන ඉන්නේ වැඩේ දික් වෙනවා. දැන් එතකොට මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට බුදුහාඳුරුවෝ නමත් කියනවා පංචකන්ධ කියලා. ඒක පොත්වල තියෙන ස්කන්ධ කියලා. ස්කන්ධ කියන්නේ ගොඩවල් නෙමෙයි මේවා. මේ අපි දුන්න නම් මේ අතර සිද්ධ වෙනවා තව ලොකු ක්‍රියාකාරීත්වයක්. මේක විස්තර කරන්න නම් පහක් දීලා තියෙනවා. ඒකට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එතකොට මේ නම් මේ පහට කියනවා පංචකන්ධ. කන්ධ කියන්නේ 5 aggregates. Aggregates කියන්නේ මේ පස් දෙනා එකතු වෙනවා හැමතිස්සෙම. ඒ පස් දෙනා ගෙවල් පහක ඉන්නවනම් එක්කෙනෙක් එළියට ආපු ගමන් අනිත් එක්කෙනාත් එනවා දොරින්. මොකද රූප ආපු ගමන් වේදනාව එනවා. වේදනාව ආපු ගමන් සංඥා එනවා. සංඥා ආපු ගමන් සංකාර. අංකාර ආපු ගමන් ඔය පස් දෙනා එකටමයි ඉන්නේ. එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් එනවා. ඒකයි පංචකන්ධ කියන්නේ. එතකොට මේ ක්‍රියාවලියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලියට, ඒ කියන්නේ මෙකැනිසම් එකට බුදුහාමුදුරුවෝ වචනයක් කියනවා. ඒකට තමයි දුක්ඛ කියන්නේ. දැන් අපි සම්මුතිය කියන්නේ මේ දුකයි කියලානේ, අන්සැටිස්ෆැක්ටරි දුක කියලානේ. ඒක වැරදි. දුක්ඛ කියලා වචනේ, දුක්ඛ කියන වචනේ තේරුම දු කියන්නේ වැදගැම්මකට නැති, ක කියන්නේ යථාර්ථයෙන් තොර, not the reality. එකඟ වෙන්න බැරි යථාර්ථයෙන් තොර ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය මොකද්ද? නැති දෙයක් තියනවා කියලා මාවල පෙන්නනවා. ඒකට බුදුහාඳුරුව කියනවා දුක්ඛ කියලා. එතකොට දුක්ඛ කියන ක්‍රියාවලිය මිදෙන්න ඕනේ නිවනට යන්න. එතකොට මේ ක්‍රියාවලිය මිදෙන්නේ කොහොමද? මේ මෙතන තියෙන ග්ලූ එක කඩන්න ඕනේ. අර මනසයි ශරීරය අතර තියෙන ග්ලූ එක කැඩුවොත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒක බ්ලොක් වෙනවා. එතකොට චින්තනයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මම නැහැ. එතකොට මනසයි ශරීරය වෙන් වෙනවා. හරිද? ඒක කරන්න පුළුවන් සත්‍යයෙන්. දැන් මේ ක්‍රියාවලිය
මේ ක්‍රියාවලිය මායාවක් කියන එක තමයි සත්‍යය. ඇත්ත. දැන් මේ ඇත්ත තමයි තෝරගන්නේ. ඒකේ ඊතරම් බලවත්. නමුත් ඔයගොල්ලෝ තෝරගන්නේ මේ මාර්ගයෙන්මයි. මේ මාර්ගයෙන් තෝරගෙන එතකොට මම මේ ඇත්ත කියන මොකද්ද කියන එක දැනගත්තේ. නේ? දැන් වෙන ක්‍රමයකින් මේක තෝරගන්න කරනවා අපි පුරුදු කරනවා චින්තනයක් නැතුව මේ ඇත්ත ලබා දෙන්න මෙතනට. දැන් මේ චින්තනය තුලින් ලබා ගන්න. ඒක නිසා තවත් අද වෙනවා. වැඩේ දික් වෙනවා. දැන් මේක වැඩේ කොට කරන්න නම් වෙන ක්‍රමයකින් මේක දෙන්න ඕනේ. මේ පංචේන්ද්‍රියෙන් පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න බෑ. ඒකෙන් හැමතිස්සෙම මායාවක් කරන්නේ. තේරෙනවනේ? දැන් එතකොට දුක්ඛ කියන්නේ මොකද්ද? භව කියන්නේ මොකද්ද? සංසාර කියන්නේ මොකද්ද? පංචකන්ද කියන්නේ මොකද්ද? සංකීර්තේන පංචකන්දා දුක්ඛා කියලා කියන්නේ. කෙටින් කියනනම් මේ පේපහ තමයි දුක්ඛ කියන ක්‍රියාවලිය. දුක්ඛ කියන්නේ මෙකැනිසම් එකක්, ක්‍රියාවලියක්. ඒක නැවතුන ගමන් නිබ්බාන. දැන් දුක්ඛ සත්‍ය මොකද්ද කියන්නේ දන්නවනේ? හා? සමුදය සත්‍ය හේතුව තණ්හා. ග්ලූ එක. ඊළඟට නිරෝධ වෙන්නේ කොහොමද කියලා දන්නවා. මේ කැඩුනහම නිරෝධ වෙනවා. රෝධ නැති වෙනවා. ඊට පස්සේ යන්න බෑ ඒකට. හා? ආ ඔයා ගිහිල්ලා ගෙනවද? මම කොහොමද යන්නේ උනාට? ආ. දැන් ඉත ඉවරෙන්ද චිත්තුයි. ආ. මම මේක අහන්න බැරුණානේ. දුක්ඛ නිරෝධ වෙන්නේ මොකක්ද දන්නව? එතකොට ඊළඟට ඊට පස්සේ තමයි මාර්ගයට වැටෙන්නේ. දුක්ඛ නිරෝධ උනම් පස්සේ මාර්ගයට වැටෙන්නේ. නමුත් මාර්ගයේ ගිහිල්ලා නිරෝධ වෙනව නෙමෙයි. අපිට කියන්නේ මොකද්ද පන්සල? මාර්ගයේ වඩලා ආරිෂ්ඨායි මාර්ගයේ වඩලා නිවරට යන්න. ආරිෂ්ඨායි මාර්ගයේ වඩන්නේ කොහොමද? ආරිෂ්ඨායි මාර්ගයේ වඩන පළවෙනි අඩියට නගින්න ඕනේ ඉස්සල්ලා. ඒකට ඕනේ සම්මාදිට්ඨි. ප්‍රඥායස ඕනේ. යන්න මාර්ගය. සම්මාදිට්ඨි නිවරදි දැකීම නැතුව යන්න බෑ ඒක. ඉතින් නිවරදි දැකීමට ප්‍රඥායස ඕනේ. ප්‍රඥායස එනකොට මාර්ගයට වැටිලා. එතකොට ආයි ඒ නිසායි මාර්ගයේ හතරට තියෙන්නේ. දුක්ඛ, සමුදය, නිරෝධ, ඊට පස්සේ මග්ග. නිරෝධුණන් පස්සේ මාර්ගයට වැටෙන්නේ. අපිට කියන්නේ මාර්ගයේ ගිහිලා නිරෝධ වෙන්න කියලා නේ. එහෙම නෙවෙයි බුදුහාඳුරු කියන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. හතරවෙනියට තියෙන මාර්ග සත්‍ය. හ්ම්. එතකොට දැන් මේකේ ඔක්කොම තේරුම ඒ ටික තේරුණා නේ? හ්ම්. දැන් මෙතනින් මොන හරි තියෙනවා නම් අහන්න ප්‍රශ්නයක්. දැන් අපි පොඩ්ඩක් පටිසම්පාදේ මොකද්ද කියලා විස්තර කරලා ඊට පස්සේ මම කියලා දෙන්නම් මේ අහන හැටි. ඊට පස්සේ දැන් ඒ විදිහට අහන්න ඕනේ. එතනින් පස්සේ එතකොට අනිත් පැත්තේ දැන් මේ ටික තේරෙනවා. මේ මෙහෙම දීබල් කවන්නේ නැහැ නේ? හා? දර පටිච්චසමුප්පාදය කියන්නේ චක්‍රයක්. පටිච්චසමුප්පාදය කියන්නේ චක්‍රයක්. පළවෙනි සෙෂන් එකේ හරි ආසයි ඔබතුමා මාර්ගය දැක්කේ මම කැමතියි. එකක් තමයි පළවෙනි ප්‍රශ්නේ. දැන් ළමෙක් ඉපදෙනකොට යම් කිසි දෙයක් අරගෙන ඉන්නේ නැත්තම් දැන් මේ මට නිකන් හැංගිච්ච ප්‍රශ්නේ. එතකොට සමහර ළමයි ඉන්නවා අම්මලා තාත්තලාගේ තියෙන විශේෂ හැකියාවල් ඒගොල්ලෝ ගේ අරගෙන ඉන්න කට්ටිය. ඒක අපි කොහොමද මේ ඒ චින්තනයක් තුලින් ගේනව නෙමෙයි. කිසි දෙයක් ගිය සරේව නෙමෙයි. ඒ ඔව් මේ අම්මගේ තාත්තේ ඒ ජීන්ස් වල තියෙන ඒවා එනවා අය. ඔය කොහමත් ඉතින් ගෙදර ආවම දැන් අම්මා තාත්තලා මියුසිෂන්ස් ලා නම් මියුසික් මනේ ගෙදර හැමතිස්සෙම. එතකොට පොඩි කාලේ ඉඳලා මේ පැත්තට බර වෙනවා. ඒක ජීන්ස් වලින් එනවා කියලා අපිට හිතෙනවා. ඔව් ඉතින් ජීන්ස් වලින් ආවා කියලා කිව්වද අම්මා තාත්තත් ඒගොල්ලන්ගේ අම්මා තාත්තලා තමයි මියුසිෂන්ස් ලා නෙවෙයි වෙන්න පුළුවන් නේ. ඒවත් අංශු වල අඩංගු දේවල් වෙන්න පුළුවන්. ඔව් අන්තිමට ইনফෝමේෂන් මේ එන්නේ ඔක්කොම. මේ ඔක්කොම ইনফෝමේෂන්.
දී ඕන එකට ඕන ඉන්ෆෝමේෂන් දැන් ඔයාලට පුළුවන් ඔය ඉන්ෆෝමේෂන් මියුසික් දාන්න ඔයාගටත් නේ සමහරව අහලා තියෙනවා සමහර මේ සින්දු කියන අය සින්දුව මේ ඇඟෙන් මතුවෙනවා කියලා අහලන්ත කලාකාරින්ගේ ඇඟෙන් මතුවෙනවා කියලා ඉන්ෆෝමේෂන් වලින් එනවා කියලා ඒකේ යම්කිසි අත්තක් තියෙනවා තව ප්‍රශ්න තියෙනවා මේක තේරුම් නැති තැනක් තියෙනවනේ දැන් අහන්න මොකද එතනින් එහාට තේරුම් නැත්තම් අනිතා ඔව් මේ දැන් අපි කියනවානේ රූපයයි අපේ මනස ඒ දෙක අපි වෙන්වෙන් විදියට ගත්තොත් අපි තණ්හාව නිෂේධනය කරාට පස්සේ අපි එතකොට මොකද්ද නිර්වාණයට යන්නේ දැන් අපේ ඒතර මම කියලා කෙනෙක් නැහැ අපි තණ්හාව නැති කරා එතකොට රූපයකුත් නැහැ මනසකුත් නැහැ ඒතර නිර්වාණයට යනවා නම් ඒ මොකද්ද යන්නේ පඥායසට පේනවා ඒතර යන තනක් නැහැ යන කෙනෙක් නැහැ බුදුහාමුදුරුව කියනවා ඒක ලස්සනට න ගතින් න චුතින් පිට වෙන කෙනෙක් නැහැ ඉතුරුල කෙනෙක් නැහැ ආරම්භණයක් ගන්න බෑ අනාරම්මණං අපතික්තං පිහිටවන්න බෑ ඒවයි ධ්‍යාන නැහැ නග ඒ වගේ දිග මේකක් බුදුහාමුදුරුව කියනවා මෙහෙම කෙනෙක් කියලා පිටායට පේනවා අනිත් පැයට පේනවා හැම කෙනෙක් ඉන්නවා කියලා. නමුත් තමන් ඉන්නේ වෙන තැනක. තමන්ව ප්‍රඥායස බවට පත් වෙනවද? තමන්ව නෙවෙයි. තමා කියන එක නැතුණාම ප්‍රඥායස මතුවෙනවා. ඒ කියන්නේ මේ රහත් උනහම සෝවාන්ුණයි කියලා ඔයගොල්ලන්ගේ ඕම ඉන්නවා ගුලිය වාගේ. වෙනසක් වෙන්නේ නැහැ. හරි? රහත් උනත් ඇඟ තියෙනවා ඒ විදිහට. නමුත් ඇතුලේ ක්‍රියාත්කාරීත්වය වෙනස් වෙනවා. තේරුණාද? තොල කියන්නේ අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් මෙච්චර වෙන්නේ ඒව වෙන්නේ නැහැ. ඒව වෙන්නේ. ඔව් රහත් උනන් පස්සේ මන යනවා මන නැහැ. කයයි ප්‍රඥායි විතරයි. ඒක වෙන තැනක්. එතකොට මම ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. ප්‍රඥා විතරයි. නොලෙජ් ඔක්කොම. කියන්නේ විශ්වේ ප්‍රඥාව වගේ එකක් මොකක්ද? ඔව් ප්‍රඥාව කියන්නේ නොලෙජ්. ප්‍රඥා කියන්නේ හැක් එකකින් එන්නේ නොලෙජ්. ඉතින් අන්ත වශයෙන් තිබුණේ නොලෙජ් විතරනේ මෙතන. ඔව් ඒ කියන්නේ ඒක ට්‍රාන්ස්ෆෝම් වුණාද? ඔව් ට්‍රාන්ස්ෆෝම් වුණා නෙවෙයි මෙතන තීවිචි යථා තත්ත්වයට ආවා. අයි දැන් මම කිව්වේ මෙතන මේ කයයි මනස හැදලා තින්නේ පංචවලත් නොලෙජ් එකනේ තියෙන්නේ ইনফরমේෂන් නේ. ඒකෙන්ට ආවා. මේ විශ්වයේ තියෙනවා නොලෙජ් කියලා ස්ට්‍රීම් එකක්. එතනට ජොයින් වෙනවා. ඒක තමයි සෝතා පන්න කියන්නේ. සෝතා කියන්නේ දියදහර. පන්න කියන්නේ වැටෙනවා. විශ්වයේ තියෙන දියදහරට එකතු වෙනවා. මේ ශක්තිය නෙවෙයි නොලෙජ් ইনফরমේෂන් කියලා ස්ට්‍රීම් එකක්. අපි ශක්තිය කියන්නේ මේ ආලෝකයකට අඩු වේවටනේ. විශ්වයේ තියෙන ইনফরমේෂන් කියලා ස්ට්‍රීම් එකක් තියෙනවා. නොලෙජ් කියලා. ඒකට ජොයින් වෙනවා මෙතන මේ ටික. දැනුත් මෙතන තියෙන්නේ ඒකමයි. නමුත් මේකේ චින්තනයෙන් මේක අල්ලගෙන වහගෙන ඉන්නවා යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ කාර්යක්ෂමතාව වැඩි වෙනවා. ඔව් ඊට වැඩි ලොකු තැනකට එනවා. ඔව්. තේරෙන? මේ දෙක එකතු කරලා චින්තනයෙන් වහලා මම කියලා මේක බදාගෙන ඉන්නවා මගේ කියලා. එතකොට අර විශ්වයේ තියෙන නොලෙජ් ස්ට්‍රීම් එක අපිට ගන්න බෑ. අපි වෙන් කරගෙන ඉන්නවා. ඉතින් අපි මේක හිතලා ධෛර්යය දානවා මෙතන තියෙන නොලෙජ් එක ගන්න. දැන් මේ දෙක කරුණාන් පස්සේ අපි ඒකට ජොයින් වෙනවා. එතකොට අපි කියලා නැහැ. තේරුණා නේද? මේක ලොකු තැනක්, උසස් තැනක්. එතකොට ඒ කියන දේ ලබා ගන්න අපිට මරණයටපත් වෙන්න අවශ්‍යම නැහැ. මරණාන් පස්සේ ඉතින් කොහොමද නිවන් දකින්නේ? ඔව්. මොකක්ද අර දාලා තියෙනවනේ මේ කොඩියේ නේ? අර කොඩිය තියෙනවනේ මෙහෙම මරණ දැන්නේ නිවන් සප ලැබේවා මැද්දෙ ඉන්නවා අර හිටපු මිනිස්සයා ඒකේ උපත විපත හරිද ඉපදිලා ඉඳලා මැරුණා ඊට පස්සේ නිවන් ඒ Hindu සංකල්පය බුදුහාඳුරන්ගේ සංකල්පය අපි කියවනේ හිතීමක් නැහැ කියලා පැවතීමක් නැහැ බුදුහාන් තියන්නේ ඇතිවීම නැති වෙනකොටම නැති වෙනවා පැවතීමක් නැහැ අපිට ඇතිවෙ පේන්නේත් නැහැ නැතිවෙ පේන්නේත් නැහැ අපිට මේ පහට පේන්නේ ඉන්නවා වගේ හරිද ඒක මෙතන ඒව හිතෙන් හිතවිල්ලෙන් තමයි මේවා තියෙන්නේ අපි නිවන් සප ලැබේවා කියන්නේ මරුණන් පස්සේ මරුණන් පස්සේ කොහෙද නිවන් දකින්නේ මේ පණ තියෙන පණ පිටි මේ කරගන්න ඕන එතකොට මේ ජීවිතේ තමයි නිවන් දකින්නේ එතකොට නිවන් දකින්නවා ඒ කියන්නේ ඒකයි බුදුහාඳුරුගේ සම්දිට්ඨිකෝ කියලා සම්දිට්ඨිකෝ කියන්නේ මේ දැන් පුළුවන් here and now මේ කල්ලාන්න කියලා කොහෙවත් කියලා නැහැ මෙත්තෙය කියන්නේ තේ වචනෙමයි
මෛත්‍රී කියලා බුදුන් කෙනෙක් ගැන කතාවක් දාලා තිනවනේ. ඊපස්සේ මෛත්‍රී, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ඔක්කොම චින්තන. ඒවා හොඳ දේවල්. අපි සමාජයේ හොඳයි. නමුත් ඒ ඔක්කොම සිතිවිලි. ඒ නිසා ඒක බුද්ධ දර්ශනේ නෑ. ඒවා බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ Hindu ධර්මයේ බ්‍රහ්ම බ්‍රාහ්මනාගමේ ඒවා. තේරුණා? ඒකයි ඒකට කනෙක්ට් කරන්න තමයි මේක කවුරු හරි දැම්මේ මෙත්තා කියන එක කනෙක්ට් කරා මෛත්‍රිය කියලා බුදු කෙනෙක් උපදිනවා කියලා. බුදුහාඳුරුව කිව්වේ මෙත්තෙය්‍ය. මෙත්තෙය්‍ය කියන්නේ දැන් දැකිය හැකි කියන වචන තේරුමමයි. මෙත්තෙය්‍ය කාලයක් උදා වෙනවා කියන්නේ නැති දැන් දැකිය හැකි කාලයක් ආයි කවදා හරි උදා වෙනවා කියලා. මේක මෛත්‍රී බුදු කෙනෙක් උපදිනවා කියලා ඊළඟට ඒ උපදිනකම් පින් කර කර යනවා. අන්තිමට පින් කියන්නේ මොනවද? චින්තන. පව් කියන්නේ චින්තන. තව චින්තන කර කර මේක අර ලෝකේ ලෞකික ලෝකේ රැඳෙනවා. නේ? එතකොට පින්පව් කියලා එක බුද්ධ දර්ශනේ නෑ. ආගමේ තමයි තියෙන්නේ. මේ බුද්ධ දර්ශනේ බුදුහාඳුර කියන්නේ පුඤ්ඤ පාප පහිනස්ස. ධම්මපදයේ කියනවා පුඤ්ඤ පාප පහිනස්ස දෙකම අතරින්. ඒ කියන්නේ දෙකම චින්තන. එතකොට නරක පුළුවන් ද ඉවත් කරන්න හොඳ කළා. මම දීප් ක්වෙස්චන් එක අහුවා. ඔව් දෙකම කරන්නේ. චින්තනේ. අපි දැන් හදනවා නරක ඉවත් කරන්න හොඳ දෙයක් කළා. හොඳයි නරකයි දෙකම එකම කොයින් එකේ දෙපැත්ත. එතකොට මේ තණ්හා කියන එක සමහර විස්තර කරනවා ලෝභ, දේශ, මෝහ කියලා. ලෝභ කියන්නේ ඕනේ, ද්වේෂ කියන්නේ එපා. මෝහ කියන්නේ ඉලූෂන් එක. මෙතනින් අර ප්‍රොඩියුස් කරන මං කිව්ව මායාව. එතකොට ඔය ලෝභ ද්වේෂ නැති කරන්න ලේසියම ක්‍රමය මොකක්ද? දන් දෙන එකද? සිල් ගන්න එකද? භාවනා කරන එකද? මෝහය නැති කරන්න ඕනේ. ඉලූෂන් කියන කොයින් එක නැති කරාම කොයින් එකේ දෙපැත්තක් නැති වෙනවා. ඒක අපි කොයින් එකක් හැටියට ගත්තොත් එක පැත්තක ඕනේ, අනිත් පැත්තේ එපා, මැද්ද තියෙන්නේ මායාව. මේ මායාව නිසානේ ඕන එපා ඇති වෙලා තියෙන්නේ. මේ මායාව කොයින් එක නැති කරාම දෙකම නැහැ. අර තණ්හා කියන ඉෂය කරාම දෙකම නිකම්ම යනවා. මේගොල්ලෝ දන් දෙනවා එක පැත්තක් නැති කරන්නේ. නමුත් අනිත් පැත්තේ යට මතු වෙනවා. දෙනවා විතරක් නෙවෙයිනේ දීලා අදිනවානේ. මට මේක ලැබෙන්න, ඊරදි දේවල් ලැබෙන්න, මෛත්‍රී බුදුන් දකින්න, නිවන් දකින්නත් කියන්නේ අදිනවා නේ. ඒ මටනේ. මම ඉන්නවා එතන. ඉඳගෙන කරන ඒවා තමයි අර මං කිව්වේ බුද්ධ ආගමේ. ඒතකොට ඒක පැත්ත බුද්ධ ආගම. ආගම පැත්ත. මේ කියන්නේ එවැනි කතාවක් නෙමෙයි බුදුහාම. එතකොට මේ පටිසමුපාදේ වල තව තියෙනවද questions බුදු? ඒවයි questions මතු වෙන එක හොඳයි. හැබැයි ඒ ඔක්කොම චින්තනයේ මතු කරන්න ඔයා. හිතලා තමයි ආන්නේ ප්‍රශ්න. අන්තිමට ප්‍රශ්න නැති වෙන්න ඕනේ ඔක්කොම. චින්තන නැති පැත්තට ගියහම ප්‍රශ්න කරන්න බෑනේ. ඒකයි බුදුහාඳුරුව කිව්වේ මේක මේ අතක්කාවචරයි කියලා. ධර්මයේ අතක්කාවචරයි කිව්වෙත් තර්ක කළා දිනන්න පුළුවන් එකක් නෙමෙයි. තර්ක කරන්නේ චින්තනයෙන්. චින්තනය කියන්නේ මේ පහ පාවිච්චි කරලා. මේක තර්ක කළා දිනන්න බෑ. තර්ක කරන්නේ අර ලෝක තුන එකට එකතු කළා. අපි කරන්න හදන්නේ මේ දෙක වෙන් කරන්න. එතකොට තර්ක කළා ලෝක වෙන් කරන්න බෑ. තර්ක කරන කරන තව තව ලෝක තුන තද වෙනවා, සොයන් සාර වෙනවා. චින්තනයක් ඇවිල්ලා දැන් මේ පටිසමුපාදේ පොඩ්ඩ බලමු. මේ කියන්නේ රවුමට. රවුමට කියන්නේ මොකද? අපි මේ විශ්වයේ තියෙන ඔක්කොම කැරකෙනේමමයි. විශ්වයේ තියෙන කැරකෙනේම. එතකොට පටන් ගත්තොත් කොහේ හරි එතනටම එනවා ගිහිල්ලා. අපි මේ පෘථිවියේ පටන් ගත්තොත් ඇවිදගෙන ගිහිල්ලා ආයෙත් එන්නේ අතනටමයි, ගිය තැනටමයි. මොකද මේ හැමතෙම රවුම් රවුම් යන්නේ මේ විශ්වය හැටියේ. එතකොට මෙතනින් අපි බලමු අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ නොදැනීම. මොකද්ද නොදන්නේ? ඉග්නොරන්ස් කියලා මේක ඉංග්‍රීසියෙන් කියනවා. මේක ඉග්නෝ කරනවා නෙමෙයි, දන්න දෙයක් ඉග්නෝ කරන එක. දන්න ගන්න ඕනේ ඉග්නෝ කරන්නනේ. අපි සාමාන්‍ය භාෂාවෙන් ඉග්නෝ කරනවා කියන්නේ දැනගෙන ඉග්නෝ කරනවා. දන්නේ නැතිකම කියන්නේ ඉග්නෝ කරන ඉග්නොරන්ස් නෙමෙයි, lack of knowledge. දන්නේ නැහැ මේක මෙහෙම එකක් කියලා, මේ ඉලූෂන් එකක් කියලා දන්නේ නැහැ. එතකොට අවිද්‍යාව කියන්නේ මම කියලා කෙනෙක් ඇත්ත වශයෙන්ම මෙතන නැහැ කියලා දන්නේ නැහැ. ඊළඟට අනිත් එක සමහරු කියනවා අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා. මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා, මේ යථාර්ථයෙන් තොර ක්‍රියාවලිය දුක්ඛ කියලා සිද්ධ වෙනවා කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට ඉන්නවා, තියෙනවා කියලා පේන්නේ. ඒකෝ අවිද්‍යාපච්චය සංඛාරා.
සංකාරා කියන්නේ අර රූප වේදනා සංඥා සංකාර එකේම කොටසක්. මෙතන රූප වේදනා සංඥා ඒව දාලා නැහැ මෙතන. ඒක මේ සාරාංශයක් වශයෙන් කියන ඕන නිසා, අවිද්‍යාව නිසා සංකාරය තියෙනවා අර දුක්ඛ කියන ක්‍රියාවලියෙම. සංකාරපත්‍ය විඥාන. ඒක කිව්වනේ ඊට පස්සේ විඥානය කියන්නේ අපි නැගිට අවදි වුණා. විඥානපත්‍ය නාම රූප. නාම රූප කිව්වනේ අර මතකෙන් නමයි රූපේ. මතක නේද? නාම රූපත්‍ය සලායතන. සලායතන කියන්නේ දැන් අපි මොන හරි ඐඩෙන්ටිෆයි කරාම, අපි ගහක් දැක්කොත් ඐඩෙන්ටිෆයි කරපු ගමන් කරන්නේ මේ ආයතන 6. සලායතන කියන්නේ ෂඩ් ආයතන. ආයතන 6 ආයි ගහ පැත්තට යොමු කරනවා. කළා තව තව ඒක ගැන හොයනවා. අපි ගහක් දැක්කම මොකද කරන්නේ? ඒකේ මොනවද තියෙන්නේ? ගෙඩි මොනවද කන්න පුළුවන්ද? කොස්ත, දෙල්ද, වඹද, ඈ මල් තියනවද? ලොකු ගහද පොඩි ගහද? එක එක දේවල් හොයනවා. පින්තූරයක් දැක්කොත් ඊළඟට මොන පාටද? මලක් දැක්කොත් මොනවද જાති? එහෙම හොයනවා. ඒ ආයතන 6ම යොමු කරන්නේ මොකටද? තව තව ইনফরমේෂන් ගන්න. ඒ තව ইনফরমේෂන් ගන්නකොට මොකද වෙන්නේ? තව තව චින්තන වැඩි වෙනවා. එතකොට මම කියන එක තවත් තද වෙනවා. එතකොට මේ නාම රූප කියන දන්නකොට මම ඇවිල්ලා මෙතන. මෙතන නිකන් මම හිටියේ නෑ. මේක අර කැමර එකක් හරියා වාගේ හැරියාම ඒ ටික වුණා මම නැතුව. මෙතනට ආවම මම පටන් ගත්තා. එතකොට මෙතනින් පස්සේ මම ඉන්නවා දැන්. මම තමයි ඊට පස්සේ මේ ආයතන උමු කරලා ইনফরমේෂන් ගන්නෙ. සලායතන පත්‍ය පස්ස කියන්නේ කොන්ටැක්ට්. ආයිත් අර ගහේ ඒ ආයතන පහේ අර වේදනා කියන තැනට කොන්ටැක්ට් වෙනවා. ඒ කියන්නේ ඇහෙනම් මෙතන කනේන ශබ්දයක් නම් නාසයේ රස ස්පර්ශයේ ඔක්කොම මේ විදිහට එනවා. පස්සපච්චය වේදනා. ආයිත් අර ඇහි පිටිපස්සට රූපේ වටනවා වගේ ඊළඟ ইনফরমේෂන් වටෙනවා. දැනීමක් ඇති වෙනවා. සෙන්සේෂන් එක වේදනා. නමුත් ඒ දැනීම මෙතන වෙච්ච වේදනාව වගේ නෙමෙයි. මෙතන මම හිටියේ නෑනේ පළවෙනි පාර. මෙතන මම කරන්නේ දැන් පිටිපස්ස ඉඳගෙන. වේදනාපච්චය තණ්හා. අන්න දැන් සංසාරේ වුණා. තණ්හා තද වුණා. තදුනේ මොකද? මම ඉඳගෙන කරපු නිසා පිටිපස්සේ. සොයන්සාරේ. එතකොට මෙතන තමයි සංසාර වෙන්නේ. වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන කියන්නේ මොකද? මනසයි ශරීරයයි එකට බදා ගන්නවා. clinging and grasping. මේ දෙන්න මොකද්ද clinging and grasping? මනසයි ශරීරයයි. උපාදානපච්චය බව කියන්නේ ආයි චින්තනයක් දැන් ඇති වෙන්න ready. ආයි චින්තනයක් ඉපදීම මැරීම භව කියන දේ සිදු වෙන දැන් ලැස්ති. එතකොට මෙතන භව කියන්නේ උපත්යයි මරණයයි. මෙතන තියෙනවා. ඊට පස්සේ තියෙනවා ජරා ව්‍යාධි. මෙතන ජාති ජරා ව්‍යාධි කියලා ඔක්කොම දාලා තියෙනවා. දාලා මේක තමයි භව චක්‍රය කරවම යනවා. මෙතන මේකට කියනවා භව චක්‍රය කියලා. මොකද භව සිද්ධ වෙනවා. මේ මෙතනත් වෙනකොට භව සිද්ධ වෙලා. මේ හරි නාම රූපත් වෙන්නේ භවනේ මෙතන. භව කියන්නේ චින්තනයක් ඉපදෙනවානේ. චින්තනයක් නැතු වුණා. ඊළඟට මේකට සංසාර චක්‍රය කියනවා. ඒ මොකද සංසාරගත වෙන්නේ මෙතනදී. මේ මොහොතකදී වෙන්නේ මෙහෙම කරනකොට මේක ගිහිල්ලා. මේකට කියනවා හේතුඵල ධර්මය කියලා. හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා. මේ අවිද්‍යාව තියෙන නිසා සංකාර. සංකාර තියෙන නිසා විඥාන. විඥාන තියෙන නිසා නාම රූප. ඒක නිසා මෙහෙම රවුම යනවා. මේකට කියනවා පටිච්ච සමුප්පාද කියලා. මොකද පටිච්ච කියන්නේ නිසා, සම උප්පාද කියන්නේ යම් කිසි දෙයක් උපදිනවා එවලෙම. සම උප්පාද. ඒ කියන්නේ හේතුවක් ඵලයක් එකවර ඉපදෙනවා. අර මං ඉස්සලා කිව්වනේ ඩුවැලිටි එක ඇතිවීම නැතිවීම. ඒ වගේමයි මේකත්. හේතුව තියෙනවා නම් ඵලයක් තියෙනවාමයි. හේතුවත් ඵලයක් එකවර තියෙන ආලෝකය ඇඳුරයි වගේ උඩ යට වගේ. ඒකට කියනවා පටිච්ච සමුප්පාද කියලා. දැන් මං කිව්ව හැම එකම ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. දැන් අපි ශරීරයේ තියෙන අංශුත් සංකාරත් ඇති වෙනව නැති වෙනව. එතන හේතුඵලයක් නෙමෙයි වෙන්නේ. ඒවා සාමාන්‍යයෙන් මේ කෝටි ගාණක් තියෙනවා. ඒවා ඇති වෙනව නැති වෙනව. එකක් නිසා අනික ඇති වෙනව නෙමෙයි, අර කැරගෙන බලේ නිසා ඒක ඇති වෙනව. මෙතන මේ අපි කියන්නේ මේ අපි දැන් දාපු නම් එක එක ප්‍රොසෙස් වලට ඒවා හේතුවක් ඵලයක් වශයෙන් අපි දානවා. සංකාරය ඇති වෙනවා. ඒකද විඥාන නාම රූප. ඒවා හේතුවක් ඵලයක් හැටියට සිද්ධ වෙනවා. ඒකට හේතු හැමදේම මේ විශ්ය වෙන්නේ හේතුවක් ඵලයක් හින්දා නෙමෙයි. මෙතන විස්තර කරන කොටස විතරයි බුදුහාඳුරෝ හේතුඵල ධර්මය කියන්නේ. මේවා මේ ඇති වෙනව නැති වෙනව අර කැරකෙන හින්දා.
එහෙම ගන්න පුළුවන් කැරගෙන හේතුවෙන් මේවා ඇතිවෙනව නැතිවෙනව කියලා. නමුත් මේවා එකිනෙකට සම්බන්ධයක් නෑ. මෙතන මේකට සම්බන්ධයි. මෙතන වෙනදී. එතකොට මේ චක්‍රය කරන්න ඕනේ. මේක තමයි අපි ලෞකික කියන්නේ. අර ලෝක තුන ඇතුළේ ඉන්නකොට මේ චක්‍රය සිද්ධ වෙනවා. මේක විශ්වයෙන් කරන ක්‍රියාවලියක්. අපිට බලෙන් නවත්තන්න බෑ. මේක කඩන්න බුදුහාමුදුරුවෝ ක්‍රමයක් විස්තර කරනවා. මේක කැඩුවොත් තමයි නිබ්බාන තියෙන්නේ. ඒක එහා පැත්තේ. මේක කඩන්න බුදුහාමුදුරුවෝ කියනවා එන්න මෙතනින් લેසි කියලා. නාම රූප පත්‍ය සලායතන. යම් කිසි දෙයක් දැක්කොත් ආයි හොයන්න යන්න එපා. ආයතන හය යොමු කරන්න එපා. ඒක තමයි බාහියට කිව්වේ. අහලා තිනේ දැක්කොත් දැක්කා පමණයි. ඇසුනොත් ඇසුණා පමණයි. සිතුනොත් සිතුණා පමණයි. අන්නේ එක්සයිස් එක කරාම මේ චක්‍රය කැඩෙනවා. කැඩලා චින්තන නැති වෙනවා මම නැති වෙනවා. අපි දැන් අද මින්තු 15ක එක් කරනවා. දැක්කොත් දැක්කා පමණයි. වෙන එකක් ගැන හිතන්න යන්නේ නැහැ. ඒක එච්චර කොම්ප්ලිකේටඩ් නෑ. බොහොම සිම්පල්. මොන හරි දෙයක් දැක්කාම ඒක එල්ලිලා ඉන්නෙත් නැහැ. මම දැක්කා එච්චරයි. ඒක ගැන හොයන්නේ නැහැ. එතකොට ඒකත් නැති වෙනවා. මනස ඒ වටේට පින්තූරෙන් නැතු වෙනවා. එතකොට චින්තන නැහැ. චින්තන නැතු වුණාම මම නැහැ. දැන් මේ දිස්සර මම නැතුනොත් මොකද නිදි? රැට. මම ඉන්නේ නැගිටලා ඉන්නකොට මම ඉන්නේ. මම නැතුනාලා නිදි. දැන් අද මම නැතුව ඇහැරලා ඉන්නවා. තේරෙනවද? ඒ කියන්නේ පෘථග්ජන පැත්තේ ඉන්නකොට තමයි මම නැතුනො නිදි. බුද්ධ පැත්තේ ඉන්නකොට මම නැතුව ඇහැරලා ඉන්නවා. දැන් අවදි වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ enlightenment awakening කියලා. අනිත් පැත්තේ ඇවිදලා ඉන්න නැගිටලා ඉන්නකොට අපි දැන් දවල් වල චින්තන වලින් ඒකට කියනවා waking up. අර පැත්තට කියනවා awakening enlightenment. තේන්න? පැති මාරුණා දැන්. මේ පැත්තේ ඉන්න එක අපි පැටෙන් මේ පැත්තට පැනලා චින්තන නැතුව අවදියෙන් ඉන්න හැකියාවක් ආවා. දැන් අද ඒක කරනවා. මේ මේ මේකක හරියට කරනොත් දැක්කොත් දැක්කා පමණයි කියලා. එහෙම චින්තන අඩු වෙනවා. එතකොට අඩු වෙලා ඊට පස්සේ අපි ඊට පස්සේ මිනිත්තු 15කින් දැන් මම මේ කියපු ඔක්කොම ආයිත් මිනිත්තු 10කින් විතර කියනවා උගලන්ට. දැන් මේ කියපු ඔක්කොම තේරුණානේ. දැන් ඒක වෙන ක්‍රමයකින් අපි ලවා ගන්නවා. චින්තනයක් නැතුව. අර දැක්කොත් දැක්කා පමණයි තත්වයේ ඉන්න පුළුවන් නම් බණ අහනකොට ධර්මය අහනකොට එතකොට ඇහෙනේවා තේරෙන්න ඕනේ වෙන විදිහකට. අයි චින්තන නැහැනේද? තේරුණ නැද්ද ඒක? දැන් බලමු මම මෙන්න මෙහෙම එකක් කියනවා. එතකොට මේක මකන්න දෙයක් නැහැ නේ. රයිට්. යම් කිසි දෙයක් අපි දැන් මේ අපිට පුරුදුලා තියෙන ක්‍රමේ වතුර පොඩක් ගාලා ගෙනාව පරිදි. හා මේ යම් කිසි දෙයක් දැන් බුදුහාමුදුරුවෝ කියනවා ද්වේද විතක්ක කියලා සූත්‍රයක් තියෙනවා. ද්වේද විතක්ක කියලා මජ්ක්‍ධිම නිකායේ. ඒ කියන්නේ දෙවෙනි චින්තන නැති ක්‍රමේ. බුදුහාඳුරු කියනවා එදා ජයසිරි ගහමෝදියට සිද්ධාර්ථ කුමාරයා වශයෙන් වඩලා ඉන්නකොට අදහසක් ආවා යම් කිසි දෙයක් තෝරගන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා. හරි? පළවෙනි ක්‍රමය මොකද්ද? චින්තනයකින්. අපි දන්නවා දැන් හැමෝම සිතලා බලලා ඉස්සලා දාපුව සංසන්දනය කරලා මතකයට අරගෙන හරි? මේ ඒවා අරගෙන මතකයට දාලා සංසන්දනය කරලා තමයි මෙච්චරලා දැන් මේ කරේ. එතකොට බුදුහාඳුරු කියනවා ඒක පළවෙනි ක්‍රමය. නමුත් තව ක්‍රමයක් තියෙනවා. ඒ පැත්තට යන්නේ නැතුව තෝරගන්න ක්‍රමයක්. එතකොට අපි ක්‍රම දෙකක් ගැන කියනවා. දැන් එක පැත්තක තියෙනවා අර අපි ඉස්සෙල්ලා ගත්තේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. සංකාර විඥාන. මෙතන තියෙනවා ග්ලූ එක. තේරෙනවද? ඒ ක්‍රමයේ තමයි දැන් අපි දන්න ක්‍රමය. ඉතින් ඒකෙදි මතකේ පාවිච්චි කරලා සංසන්දනය කළා. එතකොට මොකද්ද මෙතන මේ පැත්තේ ඇහෙන්නේ ශබ්ද වශයෙන්. ශබ්ද වශයෙන්. ඊළඟට මෙතන වචන. වචන. ඊළඟට මෙතනදි සංසන්දනය කරනවා. විචාරණය කරනවා. ඒ කියන්නේ ක්‍රිටිසයිස් කරනවා. විශ්ලේෂණය කරනවා. ඇනලයිස් කරනවා. හ්ම්?
ඊළඟට සොයා බලනවා, විමර්ශනය කරනවා. ඔය වියන්නේ ගැන ඔක්කොම විමර්ශනය, විශ්ලේෂණය, විචාරණය, මොකද අනිතේ මොකද්ද ඒ ඔක්කොම ඇනලිසිස්, ක්‍රිටිසිසම්, ඉන්වෙස්ටිගේෂන් ඒ ඔක්කොම කරනවා අර පරණේවත් එක්ක එකහු කරලා. කරලා අන්තිමට මතකයට දාගන්න ඔක්කොම. අන්තිමට ඔක්කොම ඉතුරු වෙන්නේ මතකේ. ආයෙත් දාගන්නවා මගේ දැනුම කියලා. නේ? ඒ ඔක්කොම එකතු කරලා මගේ ඒවා තියාගන්නවා ආයෙත් ඊළඟ පාර ආවම කම්පෙයර් කරලා ගන්න. අන්න ඒක තමයි මේ පැත්තෙන් වෙන්නේ. ඒක තමයි මායාවක් ඇති වෙන්නේ. මේ පැත්තෙන් එන්නේ ඉලූෂන් එකක්. දැන් බුදුහාමුදුරුවෝ කියනවා තව ක්‍රමයක් තියෙනවා. මේකට කියනවා අපි තක්ක කියලා. තක්ක කියන්නේ චිතනවා, චින්තනය. තක්ෂිලා කියලා අහලා තියෙනවනේ. ශිල්ප ගැන හිතන්න යන තැනට කියනවා තක්ෂිලා කියලා. ඒ යුනිවර්සිටි එක. යුනිවර්සිටි එක කරන්නේ හිතන එකයි. හිතලා ඒක නිසා ඩිග්‍රීස් ගන්නකොට PhD කරනකොට හිතලා කරන්නේ. ඒකයි මම කිව්වේ මේ අර බුද්ධ දර්ශනේ ඒ වගේ දර්ශනයක් විදෝසපි එකක් මේක නෙවෙයි. ඒක හිතලා කරන එකක්. මේක හිතන්නේ නැතුව වෙන එකක්. එතකොට විතක්ක මේ පැත්තට කියනවා විතක්ක. විතක්ක කියන්නේ චින්තනය නැති ක්‍රමය. දැන් ආලෝක ඇව්වහම කොහොමද මේ මහා ප්‍රඥාව ලබාගන්නේ කියලා බුදුහාඳුරු කිව්ව මොකද්ද? සුස්සුසා ලබතේ පඤ්ඤා. ධර්මයේ අහලයි මේක කරන්නේ. දැන් බුදුහාඳුරු මේක තනියම කරගත්තා සිද්ධාර්ථ කුමාරයා වශයෙන්. ඒක වෙන ක්‍රමයක්. අපිට කියලා දුන්නේ මොකද්ද? අහලා කරගන්න. එතකොට තව එක්කෙනෙක් අනිත් එක්කෙනෙකුට කියන්න ඕනේ. ඒක තමයි කියන්නේ බුද්ධාගම තියෙන කල්යාණ මිත්‍රත්වයේ උඩ කියලා. තව එක්කෙනෙක් කියන්න ඕනේ අනිත් එක්කෙනාට. එතකොට කොහොමද අහන්නේ කියලා අහුවහම බුදුහාඳුරු කියනවා අප්‍රමත්තෝ විචක්කනෝ. ප්‍රමාද වෙන්නේ නැතුව විචක්ෂණය කරන්න. විචක්ෂණය කරනවා කියලා කියන්නේ මොකද්ද? හිතන්නේ නැතුව තෝරගන්න. අපේ ශාරීරික ක්‍රමයක් තියෙනවා හිතන්නේ නැතුව තෝරගන්න. අන්න ඒක දැන් අරින්න හදන්නේ. ඔක මෙච්චර දැනගෙන හිටියේ නැහැ හුඟක් අය. හරිද? අපි දැන් මේ කියනකොට අර්ථය පමණක් තෝරගන්න පුළුවන් නම් ඔයාලන්ට හැකියාවක් තියෙනවා නම් මේ කියනකොට තේරුම විතරයි. ආයි සංසන්දනය කරන්න යන්නේ නැහැ, මතක තියාගන්න යන්නේ නැහැ, පරණ දේවල් ගැන හොයන්න යන්නේ නැහැ. මේ කියපු දෙත් තෝරගත්තා අතහැරියා. අතහරින්නත් ඕනේ නැහැ. තේරුණා, ඊළඟ එක තේරුණා, ඊළඟ එක තේරුණා, ඊළඟ එක තේරුණා. එකක්වත් මතකයට දාන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනින් යනකොට මුකුත් කිව්ව මොනවද කියලාවත් දන්නේ නැහැ. නමුත් ඒ ඔක්කොම තේරුණා. අයි එක තේරෙන්නේ? අපි දැන් මව භාෂාවෙන් මේ කියන්නේ. දැන් මේ තේරණේවා මේවා යන්නේ කොහෙද? කය පැත්තට. මෙතන මනසක් තියෙනවා, කයක් තියෙනවා නේ. මේවා යන්නේ ඔක්කොම මනසට. මේ පැත්තේ නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මනසට යන්නේ. මේ පැත්තෙන් යන්නේ මනසට නෙමෙයි. මනසට ගිය ගමන් මායාවක් වෙනවා. අපි මනස දැන් කොන් කරනවා. අය අර කාලා මේ බාහියට ගියපු ක්‍රමයෙන් දැක්කොත් දැක්කා පමණයි කියන එකෙන් මනස අයින් කරනවා. මනස නැති කරනවා. මම නැති කරනවා. නැති කරලා ඇහුවොත් ඒ තත්ත්වයේ ඉඳලා ඇහුවොත් කනට ඇහෙනකොටම තේරුණොත් ඒක යන්නේ කයට. අපි කිව්වා මනසේ තියෙනත් ইনফরমේෂන් සිස්ටම් එකක් කයේ තියෙනත් එකම දේෙන් හැදලා තියෙන්නේ. ඉතින් මනසට මොන හරි තෝරගන්න පුළුවන් නම් කයටත් පුළුවන් වෙනවනේ තෝරගන්න. නේ? අපි ඒ කයේ තෝරගන්න හැකියාව දිනු කරනවා. තේරුණා? ඒක දැන් අමුතුම ක්‍රමය. ඒකට තමයි කායනුපස්සනා කියන්නේ. කායනුපස්සනා කියන්නේ මේ කයට නොලෙජ් එක ලබා දෙනවා. තේරුණා? එතකොට අපි සත්‍යය පෙන්වන්නේ කොහෙන්ද? අර තණ්හාවලට. කය තුලින්. මනස තුලින් පෙන්වන්නේ කියොත් චින්තනයක් වෙනවා. දැන් මෙච්චරලා කරන්න හැදී ඔයගොල්ලෝ ඒකයි. මනස තුලින් කරාම චින්තන වුනහම තවත් අද වෙනවා. මේ කය තුලින් පෙන්වන්න හදන්නේ. එතකොට කය තුලින් සත්‍යය පෙන්වුවොත් අන්න පියෝ එක. ඒක චින්තනයක් නැතුව පෙන්වන එකක්. එතකොට අර ගැරන්ඩිය පැනලා යනවා. තේරුණා? මේක දැන් අමුතු මේ බුදුහාඳුරන්ගේ සොයා ගැනීම. මේක අමුතු පැත්තකින් ඇටැක් එක දෙන්න ඕනේ. එතනට. ඉස්සල්ලා අර බාහියට කීප දේ කරලා තිබ්බහම අර මැද්දේ තියෙන ග්ලූ එක තුනී වෙලා. අයි සංසාර වෙන්නේ නැහනේ. චින්තනයක් නැතුව. එතකොට දුර්වල වුණා අන්න තණ්හා. ගැරන්ඩිය දුර්වල වෙච්චලා කැම දෙන්නේ නැතුව මෙහෙන් ඇටැක් එකක් දෙනවා සත්‍යයෙන්. දුන්න ගමයි කැඩෙනවා.
තේරුණානේ? එතකොට අහනකොට ඇහෙනවා විතරයි. ඇහෙන්නේ මොකද්ද? අර්ථයක්. කනට එන්නේ ශබ්දයකුත් නෙමෙයි, කියපු කෙනා කියපු ක්‍රමයේ ප්‍රශ්නයක් නැහැ. කනට එන්නේ මීනින් එකක් විතරයි. එතකොට මීනින් අකාලිකයි. වචන වලින් ගත්තොත් කරොත් කාලිකයි. අපි කියවන ইনফরমේෂන් කියලා තියෙන්නේ. ইনফরমේෂන් වලත් එහා ඔය මීනින් කියන එක. ইনফরমේෂන් රැඳිලා තියෙන එකන්නේ මෙතන අරගෙන අතාරින එක. මීනින් කියන එක. තේරුම. අයිය අපිට තේරුම ගන්න පුළුවන්. මව් භාෂාවෙන් අපි මව් භාෂාව ඉගෙන ගන්නකොට පොඩි කාලේ හිතලා නෙවෙයි ඉගෙන ගන්නෙ. අම්මා 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 තාත්තා කිව්වහම හිත හිතා ඉන්න යන්න යල්මා යන්න මා යන්න එක්කව වෙලා එහෙම. ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට පස්සේ එහෙමයි කරන්නේ. ABC අරන් වචන හදලා. සිංහල කයේ තියෙන්නේ. කයෙන් ඉගෙන ගත්තේ. මනසෙන් නෙවෙයි. මොලේ පාවිච්චි කරන්නේ නැතුවයි සිංහල ඉගෙන ගත්තේ පොඩි කාලේ. චින්තනයක් නැතුවයි මව් භාෂාව ඉගෙන ගන්නේ. ඉතින් ඒ නිසා දැන් මව් භාෂාව ඇහෙනකොට එතනින් චින්තනයක් නැතුව තෝරගන්නත් හැකියාවක් තියෙනවා. හිතන්න නැතුව ඇහෙනකොටම කනේ තේරෙනවා එතනම. කනේදීම තේරෙනවා. එයන්නේ ආයි මොලේට. තේරෙන? එතකොට එතනට තේරුණා ඊට පස්සේ ඒක අතාර. ඒක හොයන්නේ නැහැ. ඊළඟ එක ඊළඟ එක ඊළඟ එක. ඒ එනකොට මොනවා හරි තේරුම් නැත්නම් ඒක අයින් කරලා ඊළඟ එක ගන්නවා. ඒව මුකුත් හොයන්නේ නැහැ. මොකද්ද මේක තේරුනේ? මොකද්ද මෙයා කිව්වේ? එහෙම ප්‍රශ්නයක් නැහැ. කියනකොටම තේරුම් නැත්නම් ඉවරයි. වෙන එකක් ඊළඟ එක තෝරනවා. ඕම ඕම එකයි ඕනේ හරියට. හරියට වැදුනොත් අර තණ්හා කැරලා යනවා. හැබැයි සත්‍ය දෙන්න ඕනේ. සත්‍ය ඇසුනොත් මේ වැඩේ වෙන්නේ. අසත්‍ය ඇසුනට වෙන්නේ නැහැ. ඒ නොලෙජ් එකක් දාගන්න පුළුවන් කායකට. ඒක තමයි කායේ කායනුපස්සී විහෙති කියන්නේ. කායෙහි සූක්ෂමත්වය. අන්තිමට කායේ තේරෙන්නේ මොකද්ද? අනු කායානු. අනු කියන්නේ ඔය අනු කියන්නේ ඇටම් කියන වචනට අපි සිංහලෙන් අනු දැම්මේ මාගදී වචනයක් ඒ කාලේ. අනු කිව්වේ සටලිටි සූක්ෂමත්වය. අපේ කායෙහි සූක්ෂමත්වය කොයිතරම් සූක්ෂම ඇති වෙන නැති වෙන ධම්මතාවලින්ද කාය හැදිලා තියෙන්නේ කියලා කායට තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ වනහනකොට කායේ තියෙන අංශුවල වේගය එන්න එන්න වැඩි වෙනවා. ඒ ইনফরমේෂන් දෙන්නේ දැන් කායට. අර සොලිඩ් වාගේ තියෙන අණුවලට ইনফরমේෂන් දෙනකොට හරියට එනර්ජි දුන්නා වාගේ, එනර්ජයිස් වුණා වාගේ මේ ඔක්කොම අණු ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කායට තේරෙන්න පටන් ගන්නවා. අන්න කායට තේරෙන්න පටන් ගත්තාම ඒක තමයි මාර්ගය. අන්න මාර්ගයට වැටෙනවා කියන්නේ සෝතාපන්නයි තේරුණොත් කායට. ඊට පස්සේ මේ අංශු එන්න එන්න වේගය වැඩිලා 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 ගිහලා එකපාරට විසිරලා යනවා. වේගය අනේ වේගයට වැඩෙන ගමන් මේක අතහැරලා යනවා. යහම මනරට තනි ඉන්න බෑ. මනියත් මනසත් යනවා. අන්න එතකොට තමයි ප්‍රඥායස මතුවෙන්නේ. මතුවෙලා මේ දෙකම පේනවා. යනවා කැඩලා බිඳලා. එතකොට මම කියලා කෙනා මේ ඉතිසල්ල හිතබ්බු මේ කැඩලා බිඳලා යනවා. ඒත් පේනවා. පේන්නේ මොකද්ද? ප්‍රඥායසට. එතකොට දන්නවා අන්න මම කියලා කෙනෙක් ඇත්ත වශයෙන්ම මෙතන නෑ කියලා දකිනවා. ඒක තමයි සක්කාය දිට්ඨි නැතුණා කියන්නේ. එතකොට සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියලා සුරන් නැති වෙනවනේ. ඔව් විචිකිච්ඡා කියන්නේ මම ඉන්නවද නැද්ද කියලා කොච්චර කිව්වත් සැකයක් තියෙනවා. ඒක දකින්නව නෑ කියලා. ඇයි අර මම කියන කෙනා මනසයි කයයි දෙකම කැඩලා බිඳලා යනවා. සීලබ්බත පරාමාස කියන්නේ ඊට පස්සේ මම කියන නිසා නැති නිසා සීල වෘත යනාදී දේ කරන්න යන්නේ නෑ. චාරිත්‍ර වාරිත්‍ර සිල් ගන්න ඒවා නැති වෙනවා. සීලබ්බත පරාමාස නැති වෙනවා කියන්නේ ඒකයි මම නෙමෙයි ඉච්චර කරේ මට හොදක් වෙන්න ඉස්සර කරේ මගේ මනස කන්ට්‍රෝල් කරන්නේ ඒවට යන්නේ නැහැ. එතකොට මේ වැඩේ භවනා කරලා කරන්න පුළුවන්ද? මන අසට වෙලා මන ඇතුළට වෙලා ඉඳලා මේක කරන්න කඩන්න බෑ. මොකද මන ඇතුළට ගිය ගමන් ඒක චින්තනයක්. ඒකයි භවනා කරලා නිවන් දකින්න බැරි. මන ඇතුලේ කරන කිසිම දෙයකින් නිවන් දකින්න බෑ. එතකොට මෙතන පෘථග්ජන අතන නිවන අපි හිතමු ක්‍රම දෙකක් තියෙනවා කියලා. එකක් කය පැත්තෙන් අනික මනස පැත්තෙන්. මනස පැත්තෙන් ගිහිලා නිවනට කවදාවත් යන්නේ නැහැ. මොකද මෙතන කැරක් කැරක ඉන්නවා. අපි යන්න ඕනේ කය පැත්තෙන්. දැන් සම්මුති බුද්ධ ආගමේ මනස පැත්තෙන් යන්න හදන්නේ. හා ඒ පැත්තෙන් ගිහිලා මේක කරන්නේ නැහැ. ඒකයි රහතන් වහන්සේලා නැත්තේ දැන් අවුරුදු 2100කට. මේ ක්‍රමේ යට වුණාම කය පැත්තෙන් යන්න ඕනේ. කායානුපස්සනා පැත්තෙන් යන්න ඕනේ. කයට තමයි දෙන්න ඕනේ නොලෙජ් එක. ඇත්ත ට්‍රුත් දුන්නාම අර තණ්හා නිකම්ම කැඩෙනවා. ඒක විශ්වයේ තියෙන එකක්.
උඩ දැම්මොත් බිම වැටෙනවා වගේ ගුරුත්වාකර්ෂණයෙන් අතන්ට ඒක දුන්න ගමන් ඒක නැති වෙනවා. නැතිලා මනසයි ශරීරයයි වෙන් වෙනවා. ඒක ඉතාමත් සිම්පල් දෙයක්. සමහරුන්ට ඒක වචනයයි වුනේ. සුනිතර කිව්වේ කද බිම තියන්න කියලා. අඟුලිමාල් කිව්වේ මම නැවතිලා ඔබත් නවතින්න කියලා. ඒ තරම් සුළු දෙයකින් මේක කරෙන්න ඕනේ. දැන් අපි පොඩි වේගයක් අරගෙන ඊට පස්සේ අර බින්දු 15 එක කළා. ඊට පස්සේ මේ ටික ඔක්කොම මං කියනවා බින්දු 10. ඒතකොට සත්‍යය ඔක්කොම දාගන්න. දාගන්නවා කියන්නේ අහනවා, තේරුණා, 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 තේරුණා. අතහරිනත් බලන් බලෙන් කරන්නේ නැහැ. කියන එක තේරුණා. සමහරලාට වචන වාක්‍යෙම ඉවරනකන් ඉන්න යන්න එපා. නැත්තම් වාක්‍යය ඉඳලා කම්පියුටර් කරගන්න ඕනේ තේරුම. වචන කියපු ගමන් දැන් සත්‍යය කියපු ගමන් ඔකල දන්නවා මොකද්ද කියලා. මායාව කියපු ගමන් දන්නවා. දුක්ඛ කියපු ගමන් දන්නවා. ඒ වචනෙන් වචනේ අරගත්තාම ලේසි. වාක්‍ය වෙනකන් තේරුම් ගන්න ගියොත් මනස පැත්තට යනවා. just the word and the ඒ වචනේත් වචනයක් නෙමෙයි එන්නේ. ශබ්දයකුත් නෙමෙයි. meaning. කෙලින්ම එන්නේ තේරුම. හරි? දැන් අරව ඔක්කොම separate කරන්න ඕනේ. separate කරලා පුරුදු වෙන්න ඕනේ. චින්තනයක් නැතුව ඉඳගෙන තේරුම අහන්න. අන්න ඒක තමයි බණ අහනවා කියන්නේ ශ්‍රවණයෙන් ධම්ම ශ්‍රවණයෙන් තමයි මේක කරන්නේ. එතකොට ඒකට තමයි කියන්නේ එකත් පසක ඉන්නවා කියලා. මේ පහෙන් එකයි වාචි කරන්නේ. එකත් පසක ඉන්නවා කියන්නේ සයිඩ් එකේ වඩලා ඉන්නව නෙවෙයි. හරි? පහේ එකයි කන විතරයි. අනිත් ඒවා ඔකට ඇස් දෙක වහගෙන ඉන්න ඕනේ. ඇස් දෙක අරගෙන හිටියොත් අනිත් ඒවා පේනවනේ. ඒ වහගෙන කනට ඇහෙන එකේ තේරුම. තේරුම 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 තේරුම. එතකොට ඔක්කොම කියන්නේ. එතකොට සමහරුන්ට ඔක්කොටම නේ සමහරුන්ට තේරෙනවා කය ඔක්කොම නැගිටිනවා වගේ. අර ইনফরমේෂන් දෙනවනේ කයට දැන්. ඒ ইনফরমේෂන් සිස්ටම් එකට මේ ইনফরমේෂන් එකතු වෙනවා. මේ පිටින් දෙන සත්‍ය එකතු වෙනවා. එකතු වුණාම මේක කය නැගිටිනවා. දැන් ඒක ඇඟට තේරුණා නම් අඩු ගන්න ඒක අද ඒකවත් වෙන්න ඕනේ. ඒක තේරුණා නම් අන්න මාර්ගය වල්ලගත්ත අහන බණ අහන මග. ඒක තමයි මාර්ගය. එතකොට සබ්බේ සංඛාරා අනිච්චාසී කියන්නේ මේ මොකද්ද කියලා කයට තේරෙනවා. මොකද කයෙන් වෙන්නේ මොකද්ද? කයට තේරෙන්නේ මොකද්ද? මේ අංශු ඇති වෙනව නැති වෙනව කියලා තේරෙනවා කයට. මනසට නෙමෙයි, මනස ටෝටලි බ්ලොක්. කයට තේරෙන්න පටන් ගන්නවා. මෙතනින් මතුවෙනවා. මනසෙන් නෙමෙයි මතුවෙන්නේ නිවන කයෙන්. බුදුහාමුදුරුවෝ කියනවා ධම්මං කායේන පස්සති. ධම්මපදයේ. කයෙන් ධර්මයේ මතුවෙන්නේ. ඒකයි නිබ්බාන සච්ච කිරියාච කියන්නේ. නිබ්බාන සාක්ෂාත් වෙනවා කියන්නේ. නිබ්බාන සච්ච කිරියාච කියන්නේ සත්‍යයේ ක්‍රියාවක් හැටියට මතුවෙනවා නිවන. ඒක මතුවෙන්නේ කායෙන්. නිබ්බාන සච්ච කිරියාච. සත්‍යයේ ක්‍රියාවක් හැටියට මතුවෙන්නේ. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ මනාව බැඳලා තියෙන මනස අතහරිනවා. කොංකන්නෝ පාවිච්චි නොකර ඉන්නෝ. ඒක තමයි කියන්නේ යේ සුප්පයුත්තා මනසා දල්හේන. ඒ කියන්නේ මනාව තදින් බැඳිලා තියෙන මනස. නෙක්කාමිනෝ ගෞතම සාසනම්හි. අතහැරීම ගෞතම පණිවිඩයයි. අල්ලගෙන බදාගෙන දිනු කරන එක නෙමෙයි. අතහරින්න ඕක කරදරයක්. ඕක දිනු කරලා ඕක තුලින් නිවන් දකින්න බෑ. මනස පැත්තෙන් යන්න බෑ නිවනට. දෙන්නනේ දැන් ඔක තමයි දැන් පය දෙකක් විතර කිව්වනේ. කීයද? 9ද? හා? ඔව්. දැන් නිදිමතත් ඇති සමානට. ඕන තරම් වෙලා ඉන්න පුළුවන් කියපෙන් ද කිව්වේ ටිකක් දිග ඇරලා ක්ලියර්ලි විස්තර කරේ හැම ස්ටෙප් එකක්ම. දැන් ওই හැම ස්ටෙප් එකක්ම තෝරගත්ත විතරයි. දැන් ඔයකම අර අලුත් ක්‍රමයට තෝරගන්නවා. දැන් මෙච්චරලා කරේ තවත් අද කරගත්ත තණ්හා කියන එක. නේ? මේ ටිකක් තෝරගෙන. ඒ පැත්තෙන් නෙවෙයි දැන් වෙන පැත්තකින් තෝරගන්නවා. මම පුරුත් සමහරව ඉන්නවා පොඩි කාලේ ඉඳලා මේ කරපාරම් කරන්නේ නැහැ. ස්කෝලේ යනකොටත් අර්ථය ගන්නෙ බේස් එක විතරයි ගන්නෙ. මූලධර්ම විතරක් අරගන්නවා. අන්න ඒ කට්ටියට මේක ලේසි. ඒවයි කට්ටියට අහනකොට ඇහෙන්නේ අර්ථය. පොඩ්ඩක් තව පොඩ්ඩක් ඒක සූක්ෂම කරන්න ඕනේ. රිෆයින් කරන්න ඕනේ. එතකොට ඇහෙනකොට අර්ථය. තේරුම 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 එච්චරයි. තේරුණා 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 එකපස් එකක්.
අර පළවෙනි එක තෝරන දෙවෙනි එකට සම්බන්ධ කරන්න යන්නේ. ඒ පළවෙනි එක ඇහුණා එක ගියා. දෙවෙනි එක අලුත් එකක්. තුන්වෙනි එක අලුත් එකක්. එතකොට මේ බණ මායිත් ඇහුවොත් කවදා හරි ඒත් ඔක්කොම අලුත්. මේ ඉස්සල් අහලා නැහැ. ඇහුවයි කියලා දන්නේ නැහැ නේ. මේ කයේ නෝ ඩිපොසිට් කරන ইনফরমේෂන් ආයි ගන්න බෑ. අපිට මෙකැනිසම් එකක් නැහැ ආයි ගන්න. මනසේ මතකේ දාපුවා ගන්න පුළුවන් ආපහු. මේවා ගන්න දැනට මෙකැනිසම් එකක් නැහැ. පස්සේ රහත් වුණාම අපි දන්නේ නැහැ. තියෙන්න ඕනේ නැත්තම්. මනස නැතුව ජීවත් වෙන්න මෙතනින් ගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් දැනට තෝරගන්න ඕනේ මෙතනින් ගන්න ඒවා ගන්න මෙතනට යනවා අපි දන්නේ නැහැ. මෙතනින් තේරෙනවා එච්චරයි දෙන්නේ. එච්චරයි දන්නේ. නමුත් කොහෙටද ইনফরমේෂන් යනවා වෙන තැනකට. එතකොට තමයි කාය නැගිටිනවා කියන්නේ. ඒක තමයි කායේන පස්සති ධම්මං කායේන පස්සති කියන්නේ ඒක. කායනුපස්සනා කියන්නේ ඒක. එතකොට විචක්කනෝ කියන වචනේ තේරුම තියුනා නේ තේරුමනේ. ඒ සෙන්ස් එකක් තියෙන මනසේ තියෙන නෑ. ඕනේ. ඒකයි වෙන් කරලා ඉන්න පුළුවන්. ඒක අපි මෙච්චර කාලෙ හිතා ඉන්නේ ඔක මනස තියෙන්න ඕනේ කියලා. නමුත් ওই දෙක වෙන් කළාත් ඉන්න පුළුවන්. දැන් රහත් වුණාම මනස අතහැරලා යනව නෑ. තොර කාය විතරයි. මේ මනසනේ ඔක්කොම කරදරේ. මනසෙන් කරන්නේ මොකද අපි නොලෙජ් එක ගන්න එකනේ. ඉතින් මේ නොලෙජ් එක නට වෙන එකක් තියෙනවනේ ඊට වැඩි හොඳ එකක්. නේ? කරත් ගියාවි අපි කාර් එක යනවා. නේ? ඒක කරත්යක් වගේ නේ මනස. අනික ඒක කරදරයක් කරනවා. දුක් වෙනවා. මේකේ කරදර නෑ. නේ? ඒක අමුතුම. ඒක තමයි ඒක ලෝකෝත්තර කිව්වේ. ලෝකයට එළියෙන් ලෝකෝත්තර. එතකොට අර ධර්මයේ කියන එක දකින්න ඕනේ. දැන් මේ අංශු වලට කැඩලා විසිරලා යනකොට ඒ අංශු තේරෙනවා සංඛාරා පේනවා. ඇති වෙනව නැති වෙනව පේනවා. ඒක තමයි ධර්මයේ දැක්ක කියන්නේ. අර විශ්වයේ තියෙන දියදහරට එකතු වෙනවා. මේ කයත් විශ්වයේ තියෙන නොලෙජ් දියදහරට එකතු වෙනවා. සෝතාපන්න වෙනවා. ඒක highly scientific. තාම සයන්ස් වලින් ඔච්චර දුර ගිහිල්ලා නැහැ. භාගෙ පොඩ්ඩක්වත් ගිහිල්ලා නැහැ. මේක හුඟා දුර ගිහිල්ලා මේ බොඩි එකත් ඒකට එකතු කරනවා. දැන් සයන්ටිස්ට්ලා කරන්නේ මම ඉන්නවා කියලා හිතාගෙන මම ඔබ්සර්ව් කරනවා පිට තියෙන දේවල්. නේ? අපි කරන්නේ මොකද මේකේ අනිත් පැත්ත. මම කියලා කෙනෙක් නැහැ කියලා මෙතන තෝරගන්න වෙන දේ. පිට තියෙන දේවල් නෙමෙයි මෙතන වෙන දේ තෝරගත්තාම පිට තියෙන දේවල් ඔක්කොම තේරෙනවා. විද්‍යාවෙන් කරන්න හදන්නේ මෙතන තියෙන දේවල් වලට පිට තියෙන දේවල් වලින් අරගෙන දාගන්න හදනවා. එහෙම නෙමෙයි මේක අනිත් පැත්ත. දැන් අද එකක් මම දැක්කා මේ ඉන්ටර්නෙට් එකේ තාවෝ කියලා කෙනෙක් කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ මේ පොතක The one who knows about others are intelligent. But ones who knows about themselves are enlightened. එතකොට බුද්ධි කියලා කියන්නේ අර වෙනම එකක්. බුද්ධ අපි බුද්ධිමත් කියලා කසා ව්‍යවහාරයේ වාචික කරන එක වැරදි වචනේ. බුද්ධි කියන්න ඕනේ නිවන පැත්ත. ප්‍රඥාස බුද්ධි කියන්නේ ප්‍රඥා. එතකොට හැමෝටම පුළුවන් බුද්ධ කියන ප්‍රඥාස මතු කරගන්න. එතකොට බුද්ධ කියන ගුණය හැම ළඟම තියෙනවා. මෙතන තියෙනවා මේ ප්‍රඥාස. අර චින්තනයේ වහගෙන ඉන්නවා. මේ දෙක වෙන් කරපුව ගමන් අස මත වෙනවා. මේ හැම ළඟම තියෙනවා ඒ ඇහැ ප්‍රඥා ඇහැ. ඒක හැංගිලා ඉන්නේ දැන්. මේ දෙක පොඩ්ඩක් වෙන් කරන්න එතකොට ඒක මත වෙයි. අනේ එතකොට සෝතාපන්න වෙනවා. ඒ පළවෙනි දෙවෙනි ස්ටෙප් එක. මාර්ගයේ ඵලයයි. තාම මේ මගේ හලකුණු විතරයි. මේක උණයි කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. නමුත් Taman දන්නවා ඇතුලේ knowledge එක මොකද්ද කියලා. මෙහෙම උණා කියලා. නේ? තේරුණානේ? අපි ඒකත් විවිධ කතා වුණා නැතකොට. ඔව්.